සමන්තා චක්කවා ලිසු අත්‍රාගච්චන්තුදීවතා සද්හම්මං නිරාජස්ස සුනන්තු සග්ග මොක්කදන් ධම්මස්සවන කාලු අයම්බදන්තා ධම්මස්සාවෙනකාලු අයංභදන්තා ධම්මස්සාවෙනකාලු අයංබදන්ත නමුතස්සෙ භගෙවෙතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමු තස්සේ භගෙවෙතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමු තස්භගවතු වරහතු සම්මාසම්බුද්ධස්ස විජානාතීතිකු භික්කවේ තස්මා විඤ්ඥානන්තිබුච්චතිතිී. ශ්‍රද්ධ බුද්ධි සම්පන්න වාසනාවන්ත පින්වත්නි පින්වත් හැම දෙනාම ධර්ම ගෞරවෙන් යුක්තව දේශක ගෞරවයෙන් යුක්තව සැදහැ සිතින් යුක්තව ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට පදාල ස්වාසූ දහසක් ධරමස්කන්දයෙන් දහම් බිඩක්ශ්‍රවණය කිරීම පිණිසයි මේ වස්ථාවදි සූදානක් වෙන්නේ ධරමස්්‍රවනය තුළින් තමයි ජීවිතයක් යහපත් මගට හැරන්නේ ධරමානුකූල වෙන්නේ නිවරදිවෙන්නේ ධර්මස්්‍රවනය කිරීම තමන්ගි චින්තනය නිවැරදි කරගන්න පුළුවන්කම තියෙන්නේ ආකල්ප නිවරදි කරගන්න පුළුවන්කම තියෙන්න්නේ කායික වාචසික මානසික ඇවතුම් පැවතුම් නිවරදිල් කරගන්න පුළුවන්කම තියෙන්නේ මේ ලෝතුරු ධරමය ශ්‍රවනය කරගත්ත හමයි. තිංඒ ධරමය ඇසූ කෙනාට කියන්නේ සුෘතවත් ආර්ය ශ්‍රාවකයකය. කල්යාන මිත්‍රාශ්‍රයේ ලැබුණ සද්ධරමය ශ්‍රවණය කරපු ෙකුගේ ජීවිතය ධරමය පැත්තට යොමු කරගන්න අවශ්‍ය කරන බාහිර කාරනාටික, සාධකටිකය ජීවිතෝල්ට එකතුවෙන්. ධරමස්ශ්‍රවනය පරතෝගෝසක් ප්‍රත්්‍ය කියලයි කියා. එ නිසා ඒ ධරමය ධරම ගෞරවී ශ්‍රද්ධාවෙන්. බොහොම ඕනකමින්. ධරමයට අවධාන යොමු කරගන්ට ඕන එවගේම අහනදේ ඇහෙනදේ විචහාරබුද්ධියෙන් යුක්තව සිහිනුවලෙන් යුක්තව කරුණුකාරණා තේරුම් අරගෙන පිළිගත යුතු වෙනවා. අන්ද විශ්වාසයකින් අනුමානට එහෙම යමක් අපි පිළිගත යුතු නෑ ඒ ඇහෙන දේ පිළිබඳව හොඳට නුවලින් විමසා බලා ඒදේ පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීම කරන්ටුව එතුකොට ඇහෙනදේ එහෙම පිටිම්ම භාරගත්තොත් ඒ ශ්‍රැවණය නිවෙරෙදින අවිචාරවත් ඇහෙනදේ එහෙම්ම විචාරයක් නැතුව ප්‍රතික්‍ෂේප කළොත් බැහැරකළොත් ඒකත් නිවැරදි ශ්‍රවණයක් න. එනිසා හොදට සිහියල වගෙන නුවනින් බණහන් ටෝන විචහාරබුද්ධියෙන් බණහන් ටෝන තිං අන්න එහෙම එළඹි සිහිනුවනින් ධරමය ශ්‍රවණය කොළොත් තමයි මෙ ධරමයත් ද ඇහෙන්නේ අධරමයත් ඇහෙන්නේ කියනෙක තෝර බීරගන්න පුළුවක්ඇති. නැත්තං අපි ධරමයත් ඇහනෝ ධරමය වගේ තියෙනෙ එකත් අහනවා දෙකම පිළිගන්නව අන්තිමට ඒ දෙකේම විචාරයක් නෑ. පිමසා බැලීමක් නෑ. ති අන්න එතකොට පින්වත්න වැරදි සංකල්ප වැරදි දෘෂ්ටි මතවාදඒ ජීවිතවලට මුල් බැස ගත්තහම ඒ ජීවිත නිගරදි කරන්න ලේසි පහසු නෑ. එනිසා තමයි විචාරබුද්ධියෙන් යුක්තව එළඹිස් සිහියෙන් බණහන්ටෝඕනවෙන්න අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ සාරාසංකයේ කල්පලක්ෂයක් පාර්මී ධරමයන් පුරලා උන්වහන්සේ අවබෝධ කරගත්ත යම් සිදයක් ජීවිතයේ යථහාර්ථය අවබෝධග අවබෝධ කරපු දේ ලෝකයාට අවබෝධය පිණිස ඒ දහම දේශනා කළ එතුකොටේ අවබෝධය සඳහා දේශනා කළේ කුමක් ද අන්න එක තමයි අපි ශ්‍රවණය කරන්නටෝ. බුද්දෝසෝ භගවා බෝධහාය ධම්මං දේශයේද. අවබෝධ කරගත්ත ජීවිතය අතහාර්ථය අවබෝධ කර ගත්ත බුදුරජාණන් වහන්සේ එමනැත්තං සත්‍යවබෝධ කළ බුදුරජාණන් වහන්සේ අන්නයට සත්‍යාවබෝධය පිණිස තමයි ධරම දේශනා කළේ තින් උන්වහන්සේ දේශනා කළේ තමන්ගගේ සිත අවබෝධ කර තමන්ග හිත තේරුන්ගන් සිත අවබෝධ කරලා මේ සිටං නිදහස් වෙන ක්‍රමයක් තමයි උන්වහන්සේ දේශනා කළ. එතවට මේ භෞතික ලෝකයේ දෙයක් නෙවෙයි තමන්ග සිත විඤ්ඥාලය මනස සිතසිත අවබෝධ කරගෙන සිටන් නිදහස්වීම සිතින් ගැලවීම සිතිං විමුක්තියට පත්වීම එහෙම දහමක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එතුකොට කොහොමද මේ සිත කියල කියන්න විඤ්ඥානය විජානාතීතිකෝ බික්කවේ තස්මා විඤ්ඥානන්ති විච්චති විඤ්ඥානය කියන යම්සි දෙයක් දැනගැනීමේ කියන අර්ථයෙන් තමයි විඤ්ඥානය කියල කියල දැන් කොටස් දෙහකට අපි බෙදනනය නාම රූප කියල් නාම රූප කියල කොටස් දෙකක් තිල එතකොට ඒ ධර්මතා අවබෝධයෙන් තමයි කෙනෙක් චිත්ත විමුක්තියට පත්වවෙෙන් විමුක්තියකට පත්වෙන් නිදහස් වීමකට පත්වෙන්. එතකොට අපි බුදුරජාණන් වහන්සේ සරණ ගිහිෙල්ලා ධරමරත්නය සංගරත්නය සරණ ගිහිල්ලා අපි කරන්ට ඕනෙමොකක්ද අපි මේ සිත අවබෝධ කරන එක එම නැත්තං නාමරූප ධර්රමයන් අවබෝධ කරගෙන මේ නාමරූප ධරමයන්ගේ නිදහස් වේ. එහම නැත්තං හැකණනාසේ දිවශරීරයේ මන කියන මේ ආයතන අවබෝධ කරගෙන. ආයතනහයින් මි දෙෙන්න්නේ ගොහම නිදහස්වෙන්නෙ කොමොත්. ජීවිතය කියල කියන මේ ඇහැකණනාසේ දිවශරීරයේ මනස්ස මේ ආයතනහයින් ආයතන හය තිබියදීම ආයතනහයින් මිදෙන ක්‍රමය බුදුරජාණන් වහසේ දේශ ඇහැ තිබියදීම ඇහෙන් නිද මිදනු. කන තිබියදී කණින් මිදෙනවා නාසය තිබියදී නාසින් මිදෙනවා මේ වර්තමාන මේ මොහොතේ. දිව තිබියදී මේ මොහොතෙම දිවෙන් නිදහස් වෙන. කය තිබියදී මෙ දළ කය මේ අතරමහා දහතු සහ දෙතිස් කුන පොලින් හැදිත හාර ප්‍රත්තීම් පවතින මේ ගොරෝසු මික්කය තිබියදි කයින් මිදෙනු මනස තිබියදි මනසින් මිදෙනු. ඇහැට රූප පේනෝ දැ මෙහෙම අපි ඇශ් දෙකැරියහං පේනු ඇහැට රූප පෙනෙනකුට පෙනෙද හේ රූපෙන් මිදනු ට සද්දැහනොකොට සබ්දයෙන් මිදෙන නාසේට ගඳ සුවද දැන්නකොට ගඳසුවඳින් මිදන ගඳසුවත දැනෙනවා ගඳසුවඳින් මිදි ලයින් දිවට රස දැනෙනවද රසයෙන් මිදිලා අයට පහස දෑනව පහසන් මිදිට සිතට සිතිවිලි යනවා නමු සිටිවිල්ලෙන් මිදි ලයින්න මෙන්න මෙහෙම ක්‍රමවේදයක් ඥාන දර්සනයක් දර්ශනයක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කලේ එතුකොට ආයතනහය අරිහරණය කරනෝ ආයතනහයි මිදිලා දැන් බුදුරජාණන් වහන්සේ ඇහැකණනාසේ ජවසරයලේ මනසතිය උන්වහන්සේට රූපයනො සද්දැහනෝ ගඳසූද බැන්නෝ රස දැනෝ පහස දැනෝ උන්හන්සේට සිතිවිලි දැනෙනෝ නමුත් උන්වහන්සේ ඇහින්මිදිලා යින්නේ කනින් මිදිිල නාසින් මිදිල දිවෙන් මිදිල කයින් මිදිල මනසින් මිදිලයින්. රූප සද්ධ ගන්ධ රස ඉස්පරස ධර්මයන්ගෙන් මිදිල. එද වොගොත්ූ ඇස හට චක්ව විඤ්ඥානය සෝත විඥානෙන් ගහන විඤ්ඥානය ජිුහා විඤ්ඥානයෙන් කායවිඤ්ඥානය මනව විඤඥානයෙන් මිදිලා. ඇසේ ස්පරසයෙන් කනේ ස්පරසයෙන් ොහොම ස්පරසලින් මිදිලා ට මේ ස්කන්දයන්ගේ අවබෝධ කරගෙන ආයතන අවබෝධ කරගෙන දාතු අවබෝ ස්කන්ද දාතු ආයතනවලින් මිදිල ඉන්න පුළුවන් ඥාන දර්ශනයක් තියනු. ඒ තමයි නිර්වාණය. ඒක මේ අනාගතය ලබන එකක් නිවෙයි ඥාන දර්ශනය මේ මොහොතේ ඇතිවුණ හම් මේ මොහතති මිදින. ඥාන දර්සනය නැතිවුණහාම මේ මොහොතේම ඒවට කොටුවෙන වහ වෙන ග්‍රහණය වෙන බැඳෙන එතකොට ඇහ ඇහැ තියද්දි ඇහෙෙන් මිදෙන්ට පුළුවන් ඇහෙන් විදුනහම එයා නිවන දකින්නේ ඇ හටගත්තහම උපත ඇහේ උපත ඇහේ නිරෝධය කනේ උපත කනේ නිරෝධය නාසේ උපත නාසේ නිරෝදේ. දිවේ උපත දිවේ නිරෝදේ. කයි උපත කයේ නිරෝදේ, මනසේ උපස මනසේ නිරෝධේ මේ මහොතේ දකින විදිියක්තේ. මේ මොහොතේ. අතීතයට අනාගතයට බාහිරයට අවධානයොමු කළ නෙවෙේ මඟි දැනුමක් සිහිකල්ල නෙවෙයි. ඥාහන දර්සනයකින් මේ මොහොතේම ආයතන හයින් මිදිල ආයතන පරිහරණය කරන ඥාන දර්සනයක් තියෙන අන්නේ ආයතනහයි මිදෙන ක්‍රමවේදයක් තමයි ඥාන දර්සනයක් තමයි බුදුරජාණන් වහන්සේ ලෝකෙට දේශනාගරී අති විශිෂ්ට දර්ශනයක් එක හරිම දුර්ලබයි එක දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ නමක් මයි රෝ උන්හන්සේගේ ශ්‍රාවකේ ඉතින් ඒක නෙවෙයි ලෝකෙ කතා කර සාමාන්‍ය ලෝක ව්‍යාප්ත වෙලා තියෙන දහම තමයි කර්ම පල දහම ඒ කර්මඵල දහම සාපේක්ෂතාවය තුළ ගොඩනැගිච්ච දර්සනයක්. ඒ තුළින් මේ ආයත නහයින් විදෙන්ට නම් බෑ. ආයත නහයිම් විදෙන්ට බෑ ඇත නැත අන්තෝල ගොඩනැගිච්ච සාපේක්ෂ දරසනයක් තුළ කර්මඵල දහමක් තුළ භෞතිකයක් ඇත්ත වෙලා තියෙන බාහිර රූපයක් ඇත්තකරගෙන මනෝ ලෝකයක් සත්්‍ය කරගෙන ඇත්තකරගෙනබිහම හදාගත්ත සාපේක්ෂක දැනුමක් තුළින් ගොඩනගාගත්ත දෙයක්ති නො ධරමය කියල හිතාගෙන. ධරමය නෙවෙේ ධරමය නෙවෙෙයි ඒක ධරමය වගේ තියෙන අධර්මය අන්න ඒකට තමයි ලෝකම මිනිස්සු ග්‍රහණය වෙලා තියෙන්නේ අහුවෙලා තියෙන එක ද බුදු හාමුදුරුවන්ග ධරමෙනව එක මාරයගේ ධරමය මාරයගේ ධරමයෙන් මාරගේ ධරමය තමයි බුද්ධ ධරමය කියල බුද්ධදර්සනය කියට ලෝකයාද බොහෝ අය රැවටලායි තියෙ නිසා තමයි සංසාර විමුක්තියක් සොයාගන්ට අපහසු වෙලා තියෙ නමුත් ඒක බුදු දහම කියල තමයි කතා කරා බුදුදහම කියල තමයි කතා කර නමුත් ඒක බුදු දහම නෙවෙයි මාර ධරමය මාරයග ධරමයක. ඒ ධරමය සාපේක්ෂතාවේ තුළ කරම පල දහම තුළ ගොඩ නැගිච්ච දහම ඒක මේ ආයත නහයි විිදෙන්ට පුළුවන්කමක් නෑ සංසාර විමුක්තියක් ගොඩ නැගන්න ෑන් යළි යලිත් සංසාරටම තමයි වැටේ. යළ යලිත් ආයතන හයක්මයි ගොඩ නගවගෙ. යලි යලි මේ ඉපෙදෙමින් මැරමින් සුගති දුගති ලෝකොල වැටමීම මේ සංසාර සාගරීම ගිල්ලන දහමක්ක ඒක බුදුදහමනේ බුදුරජාණන් වහන්සේ තින් ොසෝ භගවා තරණ අය දම්මන් දේශය දේශේ සසර කතරින් එතරවුණු බුදුරජාණන් වහන්සේ මේ සංසාරයෙන් එතරවේම සඳහා තමයි ධරම දේශනා කළ මෙන්න මෙහෙම ධරමයක් ධරමය වගේ තියෙන අධරමයක් ලෝකයේ තිය ලැබැයි ගොඩාක්ම ව්‍යාප්ත වෙලා තියෙන්නේ ලෝකයේ මිනිසු දැනගෙනින් අර ධරමය වගේ තියෙන ධරමය. තුබොට ඔයත්තන්ට තේරුම් ගන්න පුළුවන් විදියට අපි මේ පහසු සරල විදියට අපි මේ ටිකක් හිතල බැලුවොත් දැම් බුදුරජාණන් වහන්සේගේ මූලික ඉගැන්වීම තමයි හරය තමයි මේ ආයතනහයින් මිදෙන ක්‍රමයවේදයක් ඒ මිදෙන්න්න නම් මේ සිතාවවබෝධ කරන්නටුවත්. සිතාවබෝධ කල්ල තමයි සිතිං මිදෙන්ට දැන් අපි ඉස්සෙල්ලාම මනසින් සිතාවබෝධ කරන්න කලින් අපි ඉස්සෙල්ල අපේ හිට ගලවගන්ටුවන මේ භෞතික ලෝකයේ අපට ඇත්තක් පෙලාතිී. මේ බෞතික ලෝක කියැන මේ බාහිරි රූපය තියනවා කියන හැඟීමක් තියෙන ඉ ඒක බාහික රූපය ඇත්ත වෙලා තියද්ද මේ හිතින් විදනවෑ කියන ඊීට අපහසු දෙයක් රූපෙම ඇත්ත වෙලා බෞතිකයක් හම්බෙන දාහරණයැක වෝ දැම් මෙතන ඉස්සරහා පිරිසක් ඉන්නවා කියලා මම හිතා මට දැනුුණොත් මිත්‍යා දෘෂ්ටිකයි. ඔ ඇත්තන් මෙතන හාමුදුර්ණමක් මෙතන බණ කියනවා කියන ගොය ඇත්තන්ට දැනුනොත් හිතට ඔබට මෙතන හාම්දුර්ණමක් බණ කියනවා කියන එක අතාර්ථයක් වෙල ඇත්තක් වෙයි. ඔබ දැන් ඔබට ඔබේ ශරීරයක් මෙහෙම භෞතිකය අතපයතය නෝ මේ උළුවතී නෝ ගඳතිය නො මේ කෙස්ුලොම් නියදා සම්මස් නහර තියන මේ ශරීරයක් මෙතන තියෙනවා. මේ ශරීරය දැම් මේ වාඩ වෙලායි නිරියව්වෙෙන් එන්නේ දැම් මේ දෙක්ේන විපස්සනා භාවනා මධ්‍යස්ථාන ඉන්නේ එතකොට මෙන්න මෙහෙම භෞතිකයක් හම්බ නෝට එතකොට මේ ශාලා ඇතුළ ඉන්නේ එතකොට මේ විදිහයට මේ වටපිටාවක් ඔය ඇත්තන්ට දැනෙනොව එක තියෙනවගේ ඇති බවට හම්බේ තින් එහෙම දැනෙන එකම වැරදි එහෙම දැනෙනකම ලොකු මානසක විඤ්ඥාන විකෘතියක් සංඥාවි පල්ලාශයක් එතකොට අපේ භෞතිකේ ඉස්සෙල් අපට එහෙම දැනෙන එක බොරුවක් කිය කියන එක අපි තේරුම්ගන්ටෝ බෞතිකයේ මේ බාහිරය රූපය ඇති බවට හම්බවෙන එක අපට සිදුවෙන ලොකු වැරදීමක් ලොකු ඒක අපට මනසට දැනෙනක් මනසට දැනනදේ මේ බාහිරන් පණවගන්න බාහිර ඇති බවට හම්බ නැතයි කියල හිතාගන්න. මනසට මනසයි පේන්නේ තමන්ගේ සිතයි පේන්නේ එ හිතට පේන රූප බාහිරය පේන එකක්කි කියලා හිතින් හදාගන්න. අන් එතන තමයි ඒ පටලවිල් එතන ලිහාගන්න නැතුව විඤ්ඥානය අවබෝධ කරනය කොහොමොටුවක් කරන්න බැහැම. තකොට භෞතිකින් මිදෙන්ට ෝ ස්සෙල්ලා ඊට පසේ තමයි විඥ්ානයෙන් මිදන්නති. එ නිසා අන්න එහෙම භෞතිකයනුත් මිදිල විඤ්ඥානයලුත් මිදුලහම අභ්‍යන්තරීින් බාහෙරින් දෙකෙන්ම මනස මිදිල්ල මිදුනහම දැනෙන තැනත්තේ ආයතන නිරෝධයක් හම්බයනු එතන තිීනි සුංඥතාවේ. නතියනේ අනනිමිත්ත චේතූ විමුක්තිය. අපන හිට චේතු විමුක්තිය මහා සුං්ඥත විහරණ ඇතියෙන්නට. අන්නේ මහා සුං්ඥත විහරණයට හිත බැසගත් හාමේ ආයතනහයි මිදෙනවා. අන්න ඒ මිදින ක්‍රමවේදයක් මිදිල නිවන අවබෝධ කරල සසරෙන් එතර වෙන ක්‍රමවේදයක් තමයි ස්කඳ දහතු ආයතනයන්ගේ මිදෙන සැනත් තමයි බුදුරජාන් වහන්සේ ඥාන දරසනයක් හැටියට පෙන්ව. ඒක තමයි සම්මාධිත්්‍යය හැටියට සඳහංුව. ඒ සම්මාධිත්්්‍යිය නැතුව බුදුරජාණන් වහන්සේ වදාළ ඒ නිවම්මගේ යන්ට බෑ. ඉස්සෙල්ලා මහදාගන්ටවුන්දේ තමයි සම්මාධිත්තිියය ට සම්මා දෙත්්තිියට කොහොමද කෙනෙක් පත්වෙන් නිස්සල්ල මේ බෞතිකයේ බොරුවක් බව අවබෝධ කරන්නටෝ. දැන් උදාහරණයක් වසෙන් දැන් ඔයඇත් ඔක්කෝම අපි බලුන් ප්‍රායෝගිකව හිතලක් මේක පිළිගත හැකි දහමත්ද කියන එක. දැන් හැම කෙනෙක් මැස් දෙක පියාගන්න දැන් ඇස් දෙක පියාගත් හාම කමටහනකින්ම යමු දැන් ඉරයාාපත කමටහන තියෙන දැන් ඔය ඇත්තන්ට දැන නොනේ ඇස් දෙක පියාගත්තහාම තමන් ඉන්න ඉරියව්ව වාඩිවෙලායන්නේ ඉරියව්වෙෙන් මේ ඉන්න කියන එක දැනෙනු තකොට අතපය තියනහඳ තියන ඔළුව තියන මේ ශරීරයේ මේ ඉරියව්වෙ මේ තියෙනවාය කියන හැඟීම ඔය ඇත්තන්ගේ හිතට දැනෙන එතකොට ඇස් දෙක පියාගත්තහම ඔබ ඔබට පේනො ඔබ ඔබට පේනො මේ භෞතික ශරීරයක්ය කියලා මේ බාහිර තියන ශරීරය කියල ඔබට දැන නොපේන ඇත්තට මොවට ඔබටොයි පේන දේ ඔබේ මනසටයි පේන දැන් ඔබ ඔහොම හිතින් ඔබ දිහා බලාගෙන ඉන්නකොට ඔබේ ඇඳුමට මදුරුව වහළගියොත් ඔබ දන්නේ නෑ එය මදුරුව පේෙ නෑ මැස්සෙක් වැහුවොත් මැස පේනෙ ඔබට හිතින් හදාගත්ත රූප පේෙන් තෝට ඔබ ඉන්න කොටොහොම ඔබට ශරීරය ඔබට පේනවා හැබැයි පේන්නේෙ ඔබයි බෞතිකේ තියෙන ශරීරය එනෙවෙයි ඔබේ මනසින් හදාගත්ත මනෝම රූපයක් තමයි ඔබටඔය පෙනෙන් නමුත් ඔබ හිතාන් ඉන්නෙමකත් මනෝම රූපෙට බෞතික රූපයයයි කියල ඔබ මනසිම්ම ගැට ගහනෝ එකට ඔබේ මනසටපේන චිත්ත රූපෙමයි මේ බාහිරතියන රූපය කියල ඔබ රූපය එකතු කන ගැටගහන සවඋදාහරණයක් ගන්න දැ අර දානශාලා ඔයත්තු කෑමගන්න යන පල්ෙ හා දානශාලා පින්ඩ භාෂාලාසිහිකරගන්න. දැන් එතුකොටේ දානශාලාව සිහිකරහම ඔයත්තන්ට මනසටක පේනො අර භෞතිකේ බාහිරය තියන එක. හැබැයි රහෙ තියන එක දොයි පයන්නේ. එඒ තියනෙක නෙවෙ පේන ෙවෙයි නමුත් ඔ ඇත්තු හිතාගෙනයන්න ඔයි මනසට පේන චිත්තරූපයක් තියෙන්නේඒ චිත්තරූපය චත්තරූපයක් හැටියට තමන්ගේ පැත්තට හිත නමල නෙවෙයි ඔබ ඔබට පේෙන් යෝග ඔබයි චිත්තරූපෙත්ත එක බාහිරයට හිත නමල අ අහි තියනකයි මේ පේන්නේ කියලා අදහසට යනෝ. ඔන්න පට දැවිල්. අපි තවුධාරණයක් ගම දැන් තම තමන්ගේ ගෙවල් සීකරගත්. දැම්ම ආරාමය තුළි කාගවත් ගෙවල් නෑන් ආරාමෙන් පිටනතින් එතකොට ගෙදර සිහිකරගත්තහම. ඔබට තමන්ගේ ගෙදර පෙර අතීත අරමුණක් සිහිපත් කරගෙන චිත්තරූපයක් පේන්නේ ඒ චිත්තරූපය රහේ තියන ගෙදරනහි කියලා ඔ ඇත්ත හිතාගන්න නමුත් එහේ තියෙන ගෙදර දොයි පේන්නේ නෑන තමන්ගේ මනසේ අතීතා වර්ජනය මතුවෙච්ච මනෝරූපයක් චිත්රපයක් උපාදායරූපය කියලා කියනො එකත එවෙේ නිරූපයක් මෙතන තියෙන්න්නේ මනසිං හදාගත්ත විඤ්ඥානයෙන් මේ මොහොතෙ මවල පෙන්නන දෙයක් මිසක් අර බාහිරය තියෙන ගෙදරනෙවේ එහේ ගෙදර නපේනවනන් ගෙදර දැම් මොකක්ද වෙන්න කියල තුූලන්ට කියන්න පුළුවන් වන්න නොහෙම දිවෙස් නෑ එතකොට ඔබේ සිතමයි ඔය පේෙන් තෞදාහරණයක් ගත්තත් අපි කියන රුවන් වැලි වහන්සේ. ුවන්ග ලිසෑයකිව් හම ඇත්තන්ට අනුරාධපුරේ මහමිනාලසන මහාසෑය මතක්ව හැබැයි මේ මොහෝත එෙහේ තියන එක දොයි පේෙන්ි. මේ මොහොතෙහේ තියෙනක නෙවේ අතීතයේ දැකපුරුවන්වැ ලිසෑය මතකයක් පෙර සංඥාවක් වය මනසට අවදිවෙෙන්න්නේ මනූමයිෙන්. මනුවමය තත්ත්වයක් නේද තියෙන්. බාහිරේ තියෙන එකනුරාධපුරේ තියනක නෙවේ නොවයි පේන්නේ ෞතිකය නෙවේ බාහිරේ තියෙනෙ කනවේ ඔබේ හිතමයි ඔබට පේ. අන්න ඔබේ හිතට හිත නව හිත නවල මේ හිතේ හටගත්ත චිත්තරූපයයි මේ අව පේන මනසිං හදාගත්ත රුවන්ගලිසාෑයක් පේෙන් අනුරාධපුරේ තියෙනෙ නෙවෙයි. එතකොට අ එහෙම දකිනකොට නමුත් ඔබ එහෙ එක දකින්න ඔබ එරුවන්ගලස සයකු හම අනුරාධකරේ තියෙන සුවන්වලි සෑය කියන අර බාහිරයට හිත නමල බාහිරෙන් රුවන්ගලිසායක් ඇති බවට ශස්වත දෘෂ්ටියට යනෝ සාස්ොත්ත දෘෂ්ටියයට. අභ්‍යන්තරයේ හම්බෙන්න චිත්තරූපයක් අර බාහිරරූපයේ ගල හිතාග අන්න එකතනයි වැරදීම. අ බල්ලෙ ගිහෙල්ල ලිඳට එබුණ හම බල්ලට හිතන නිිදේමක් බල්ල එක්ඉන්නව කිය. අන්නේ වගේ දැ ලිදේ බල්ලෙක් නෙවෙේ උගේම රූපෙ පෙහිෙන්නේ අපට තහි රුවන් ලි සහැසිපත් කරම් හිරුංගලිසෑයක් තියෙන එකක් වගේ යිපේ නමුත් එහෙ එකක්න මේ හිතී තිය නාව දියපේෙන් හිටම් මනසේ මත ගච්චිත්ත රූපේ අන්න එතන අන්නේ වරද සිද්ධරය ඉතින් අන්නේ විදියට පින්වත්න අපි පුරුදුුවෙන්ට ඕන විපස්සනා කරන්න බාහිරින් හම්වෙන කිසිම දෙයක් බෞතිකයක් අප වසයෙන් යම් කිසි දෙයක් කෙනෙක් බාහිරෙන් අපට හමු වෙනවනම් ඒ හමු වෙන්න හැම එකක් මනසේ චිත්තරූපය මිසක් බාහිරේ තියන දේ නෙවෙේ බාහිරේ තියන එකක් අපට දකින්න බෑ අනිදස්සනයි ඒ අපට විසේ නෑ එක දකින්න බෑ. නමුත් අපි හිතාගෙන ඉන්නේ ඒ බාහිරේ තියන දේ තමයි මෙ පේන්නේ කියලා. එතුකොට චිත්තරප දාතුරූපෙට මනසේ රූපය ගැටගහන්න ඔන්න ඕක තමයි පළමම අපට සිද්ධ වෙන වරද ඔය වරද නිවරදි කරන්න ඇතුව ධරමයට එන්න බෑ ධරමයට එන්න බෑ එතුකොට බාහිර රූපේ ඇත්තේ හැටියට යම් දහමක් කියනව ඒේක දහමක් නෙවකා ධරමයක් බාහිරයේ රූපයක් තියෙනවා කියලා ඇති බවට යමක් කියමින් ඒක ඒතුළින් දහමක් පෙන්න්න උත්සාහගන්න ඕන ඒ දහමක් නෙවෙයි මොකක් දේක ධරමය වගේ තියෙන අධහරමයක් නදැක්කල. එතකොට ඔය ඇත්තන්ට ඇහෙන තරමක් ඇහුනේ මේ බාහිර රූපයක්ති ඇති බවට ඇත්ත කරගෙන දේශන වුණු දහමක් ඒක ධරමයක්ටවෙේ අධරමයක්. ඒනවේ බුදුද එතකොට දැන් කර්මඵල දහම කියනකොට අතීත දේවල් ලනාගත දේවල් බාහිර ලෝකෙ දේවල් තමයි ඇති බවට හම්බවෙලා කියන්න. සාපේක්ෂ දර්සනයකින් කියන්න ඇත කියන දෘෂ්ටියයෙන් කියන් තින් ඒ තුළ ඒ දහම ශ්‍රවණය කලා කියලා කවදාවත් නිවම්මගක් විවර වෙන්නේ නෑ. සම්මාදිිට්ටිය පහල වෙන්නේ නෑ ගන්නේ නිසා ඒවැනි දහමක් ඇහුවට කවදාවත් නිවන්දකින්ට බෑ බාහිර රූපයක් ඇත්ත කරගෙන ඔය ඇත් කමටහනක් වැඩුවත් ඔබට කවදාවත් නිවන්දකින්න බෑ ඔබ වඩනොන කමටහ ඒ කමටහන ඔබ බාහිර රූපය ඇත්ත කරගෙන ඒකමටහන වැඩුවොත් ඔබට කවදාවත් නිවනක් හම්බෙලවද එහෙම ඇත්තම් සක්කාය දිීතියද වැඩෙන්න්නේ සක්හය දෘෂ්ටිය වැඩන්නේ. ධරමයක් හම් වෙන්නේ විමුක්තියක් නෑ. තිහෙ නිසා අපි ව සක්කාය දෘෂ්ටිය සක්කාය දිිත්තිය ඇහෙමනත්තා සත්ව පුද්ජල අදහසක්හිතයේ ඇති කරගෙන යමක් වැඩු වැයි කියලා හෙම අපට දහමක් හම්බ වෙන්නෙත් නෑ තමන්ගෙක් ලෝබ දේශම ූහංසි දෙෙන්න්නේෙත් නෑ හිතට නිවනක් ඇත්තෙත් නෑ. ඒ හොතට නිකං අර මානසිකව තැනකට හිට කොටුකර ගැනීම තුළින් නිීවර්ණ යට පත්වීමක් වෙන එපමණමයි වෙන්න ඊට වැඩි කිසි දෙයක් වෙද. පිනක් සිද්ධ වෙන පින සංසාරටලින් පින කියන්නේ නිවන්දකින්න උපනිස්ශ්‍රය ධරමයක් වනාට පිනෙන් කවදාවක් නිවන්දකින්න බෑ පවෙන් නිවන්දකින්න බෑ පුුණ්‍යපාප පහීනස්ව කියල තැනගුණුයි නිවන්න බුදුරජාන් වහන්සේ පණවන්න. ඉතිං ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ ඉද්දහාම. මු ලෝකෙම දේශනා කළේ ලෝකයේ බොහෝ දුරට ධරමය ප්‍රකහස වෙන්නේ මේ බාහිර රූපයක් ඇත්ත කරගෙන. ගොඩනගාගත්ත මාර්ගයක්ඒ වැරදි උපදේශනයක් තමයි මුළු ලෝකෙම ව්‍යප්ත්‍ර වෙලා තිේ. එනිසා තමයි මේ සාසනය මගපලලාබින් නැති වෙලා තිය. වැරදි මඟපෙන්වීමක් වැරදි දෘෂ්ටියක් නිසා තමයි මේ ශාසනයේ මගඵල ලාබීන් නැතිවෙලා තියේ. එකොට <gbinary> ැ බාහිර රූපයේ ඇත්ත ඇත්ත යතහර්ථයක් වෙනවට ඇත්ත වශයෙන් අපට දැනෙන එක අපට වැරදිීග එක අපට අවබෝධ වන්නුන එතන තමයි පලවෙෙනෙන් අපිට කඩාගන්න තියෙන නී වරණේ දෘෂ්ටිය වැරදි සංකල්පය වැරදි මං්ඥනාව වැරදි අදහස අන්න එතන තමයි පළමුවෙෙන්ම බිඳගන්න තියෙන තැන. එතන අපි සුද්ධ කරගන්න නැතුව මේ ශාසනයේ ගමනක් නෑ මේ ශාසනය දසමයක් යන්න බැයිස්සරාට බාහිට රූපය ඇත්ත කරගෙන එක තමයි ඇත්තම කතන්දරයේ එතකොට දැන් අපි හිතුමු තම එකක් මං කියන මුහු ද කියලා ඒ මුහ වචනට අදාල්ල රූපේ නෝනේ ජොගෝලන් මුහද කිව්වහම සබ්ද දෙයක් ඇැහනෙනයි සබ්දෙට අදාළ වර්ණසටහනත් එක ඇතුළින් මුහ දක් මැවි ොහිතට එතකට ඒ සබ්ධ මාත්‍රයක් ඇැහෙෙන කනට ඒ සද්්‍ය ඇහුණ ගාම්ම ඒ අදාළ වර්ණ රූපයත් මනසිං ඇවිල්ල සබ්ද සතහනත්තවිල්ල අර අතීත මතකය පෙර ස්ඥාව අවදිවෙල මුහුද පේවා අන්න රැල්ලයි වෙරලයි දැන් අර ඇත්තෑ ඇත සිටිජය මේ නිල්පාටට මුහුදක් මහා මුහුදක් පේ හිතට ඔට ඔබට අර බාහිරයේ තියෙන මුහද තමයි මේ පේන්නේ කියන මේ චිතරූපයක් හිත හිතතාව මනසේ රූපයක් ඒ මනසේ රූපය මුහද නෙවේ ඒ මනසට නැගිච්ච මතකය චිත්ත රූපය අර බාහිරයේ තියන මුහු ගයි මේ පේන්නේ කියන කර නසේ හටගත්ත මනෝේ රූපය අර එලිය තියන ෞතික රූපට ගැට ගහ බෞතිර බෞතික රූපයයි කිය හිතාගත් එතකොටර ඇලිය තියන මුහ දැයි මනස හදාගත්ත චිත්තරූපියයි දෙක එකට එකතු වෙන එකතුන හා ඔබට බෞතිකයෙන් බාහිරෙන් මුහදක්කම්ෙන් නැද්ද හම්බ වෙන බාහිරෙන් අහි මුහ දමතක්වේ මුහදක්කම්පි එතකොට ඔබ සාස්වත දෘෂ්ටියයට වැටලිවයෝකේ ගැලවෙන්නේ කොහොමන් යි දෘෂ්තියෙන් මිදෙන්නේෙකොහොයි සංකල්පයෙන් මිදෙන්න්නේෙ හොවන් දම්ම මුහුද කියලක වහම ඒ වචනය ඇහෙන කොටම සබ්ද එහෙනකොටම ඔබ මනසින්ගේ චිත්තරූපය ඊට අදාලා චිත්තරූපයසිහි පත් කරගෙන ඔබ මනසින් මුහදක් හදාගන්නවා හිතේ හදාගත්ත චිත්තරූපයයි මේ පේ අර ෞතිකේ බාහිරී තියෙන මුහුද නෙවෙයි තමන්ගේ පැත්තට හිත නැමෙන්ට ඕන තමන්ගේ පැත්තට තමන්ගේ හිතට තමන්ගේ අවධානය යොමු වෙන්න ඕන ඒක තේරුම්ගත්ති නැතිගෙන ඉහිත මුහද ක කියලා කිව ගම මුහද මැවිල පේ නවා හිත නැමෙන්න්නේ බාහිරීයට බෞතිකේයට බාහිරය තියන මුහදට එහකත් තියෙනවයි ගෙන හිතාග අන්නවෙේ වැර අන්න ධරම මේ ශ්‍රවණය නොකරපු කෙනයි කරපු කෙන අතර ඔන්න වෙනසවන් නොතනින් තේරුම් ගන්න පුොුවොම් දරම මේ ශ්‍රවණය නොකරපු කෙන මුහද කියල වචනය යහෙනකොටම හිතින් මුහදක් හතාගෙන ඒ හිතේ පෙවුණන මුහ දර ෞතිකේ බහිරේම තියන හදයි මේ පේන කියලා බෞතිකයෙන් එයාට මුහදක් හම්බුවයනො නැවිලා බාහිරේ තියන එකයි කියල හිතාගන්න. අන්න ධරමය අශ්‍රවනය වෙලා නෑ අස්සූතව පෘතජ්ජනය. ධර්මය ශ්‍රවණය කෙරාපු කෙනරගටා හැනෝම් මුහුද කියලා. මුහද කියම යායටත්වී වගේ මේ නොෝ චිත්තරූපයක්. අ මුහද කියලා මතක් වෙන මතක් වුණගාම එයාගේ හිත නැමෙන්නේ තමන් ගෙදිසාාවට තමන් හිතින් හදාගත්ත චිත්තරූපය අතීතයේ පෙර සංඥාව මේ මතු වනීමේ චිත්තරූපයක් අ බාහිරේතියන එක නෙවෙයි. මේ මනසින් හදාගත්ත විඤ්ඥාණින් මැවුණු චිත්තරූපයක් මෙතන තියනෙ මෙත නැතිම හුදක්නෑ මේ බොරුවක් මෙතද එහෙම එකක් නෑ. අන්න ධර්මයි ශ්‍රවනයවුුණ කෙනා. ඔන්න බලන්න අස්සුතුවත් ප්‍රතර්්ජනය සුරතවත් ආර්ීස්ශ්‍රාවකය අතර වෙනස. තුක සුතවත් ආය ශ්‍රාවක සිතින් හදාගත චිත්තරූපයක් එක බොරුවක් මායාාවක් මිරින්ඳුවක් මෙ තිඉන්න කියල යායතන රැවටන්නේඇ අසතුක් කුතත් ජනය මුහුදේ ැහුණ ගා මේ චිතරප මතුවල බහිර තියෙ එකයි කියලා ඉතින් හදාගන්න මුහ දකයාට සක්කායි දෂ්ටිය එතකොට යාට මුහ දක් තියෙනවා සුතවත් කෙනාට ඇහෙම මුහ දක්නෑ ඒම එකක් නෑ මනුව මේ මට්ටමක් මේ මනුවමේ විඥ්‍යානයෙන් මවල දුන්න බොරුවක් මෙතනවෙතිය එහෙම එකක් නෑම මරුවක්තේ අන්න බලන දෙන්නගේ චින්තනය වෙනස චින්තනය සුතවත් කෙනාගෙත් අස්ෝතුවත් කෙනගේත් චින්තනය භාව එතකොට අන්න එතකොට ඔයාඇත්තන්ට හැම දෙයක්ම දැන් අහස ගැන හිතුවොත් චිත්තරූ බංවයි කියන න වචන කියන කියනෙක්න විදිේ ඔගුලන් චිත්තරූප හැදිලො මං කියනවා අහස හැදිනෝ චිත්තරූපයක් බාහිරරින්ද හම්වෙන්නේ චිත් සිටිද සිතරූප ප ඇත්ත පොලොව ඉර හඳ දිවිය ලෝක බහතරපායි මනුස්සලෝ යම්ම තාත්තා බුදු හාමුදුර භික්ෂුවක් මෙහෙෙනින් වහන්ස කෙනෙක්. සිල්මාතාව ඔය ඔක්කොම කියන ඔය ෝය එක එක දේවල් කියම. කියන කියනකොට ඔගුල්ලන්ට ඇතුළින් සබ්ද්‍යයයි වර්ණ සටහන එකුතු කරගෙන ඇතුළින් දෙයක් ඇතිවෙන නොනේ. ඒ ඇතිවෙන දේ ඇත්තත්්ද බොරුගක්ද. අන්න එතින්ට යවධාන යොමු වන්නවා. එතකොට ඔබට බෞතිකයඒ කිය දේ හම්පුනත්මොක්දේ. සක්කාය දිට්ටිය. එතකොට ඔබට මැවෙනදේ බාහිරෙන් යත හර්ථයක් වෙලා ඇත්තක්වෙෙලා. කියන කියන දේ ඔබ බාහිරන් එක දකිනවනම් බෞද්තිකය සත්‍රය පුද්ගලයක යමත් දෙයක් කිය හම්බෙනවන එමකක්ද. සක්කාය දෘෂතිය. එතකොටමං එහෙම කියගෙන කියෙන එකක් බෞතික ගුල පිගන්න හමද මේ නස හැදින චිතරූ මතුවෙන්නේ තන එවන ුරු තකට ො රවටන්නනකර. නොමගන්න ලුවන්ද එෙම තේරුම් ත්තහම් කව දාක් ගිසි කෙන පුුට නොමගෙවන්න එතකොට ඒක මනසේ ඇදිිච්ච චිත්තරූපය එක බොරුවක් එතකොට ඒකට ලෝබය ඇතිකර ගන්න පුළුවන්ද ඒකට දවේශයක් ඇති කරගන්න පුළුවන් මනසේ මැවිච්ච එකට මුලාවෙන්න පුළ මාන්‍යයක් ඇතිකර ගන්න පුළුවන් මුකුත් බෑ කෙස්සාාවේක ගොඩ නැගෙන්නේ මනව භාවක් කොම දියවෙලායන්න ජතහරතය අත්්දගෙන ඔබට බාහිරෙන් කෙනෙක් දෙයක් මුහ දක් අහසක් අම්ම තාත්ත ගෙවල් දුරවල් මිලමුදල් හම්බවනොත් ඔබට ලෝබය ඇතිවෙන් දේශය ඇතිවෙන මෝහය ඇතිවෙන මාන්‍ය ඇතිවෙන විරිසියා ඇතිය කෙලෙස්සාේග මනව භාවෙන් ගොඩන ඇයි බෞතිකෙන් දෙයක් හම්බවෙලා බාහිර දෙයක් තියෙන ගෙයක් තියනො වාහනයක් තියනව මිලමුදල්තියනෝ මේ අබුදරුවන් ඉන්නවා මේ දේව ය වතුපිටි තියෙනවා මනුස්සය යහසක් තියන කොරුවත්තියනු ඉරක්තියන හඳත් තියෙන යමක් තියෙනවා යම් දෙයක් තියෙනවා බවට බෞතිකයෙන් බහෙරින්වා ඇතර හම්බේෙනවනන් යමත් ආත්ම දෘෂ්ටියය සක්කාාය දෘෂ්ටි එතකොට ඇල්ලෙනවා ගැටෙනවා බැඳෙනවා මුලාවෙනවා මාන්‍යය ඇතියෙනවා කෙලෙස් ඉවර ඇ දෘෂ්ටි ලෝකයක් දෘෂ්ටි කාන්තාරය පැටලි ලායින්න ඒගුල්ලන්ට ප්‍රශ්න වැනි මානසික ප්‍රශ්න ගඩක් ත ඇයි මුලාව තුලනින් තෝට කෙලෙස්සාවයක ගොඩ නැග නැයි අරත් අවිද්‍යා සහගතය මනස ඇැයි බාහිර ලෝකය ඇත්ත කරගෙන මෙ මැවිනි චිතේ මැ වෙන චිත්තරූබේ මනසිංහදා ගත්ත මනෝලෝක ඇතන්නේ බනෝලෝකේ තියන මනසිංහදා ගත්ත මනෝ ලෝකෙ බාහිර ලෝකයේ සබෑ හවක් කරගෙන ඇත්තක් කරගෙනන්නේන්න එතන වරද තිය. කොටන්න තමන්ගේ තමන්ත තේරුම් තමන්ට එකක දේව හිත නො දැ ොහම න්නකොට ඇස්දක පියාගෙන මුකුත් හිතන්න ඇතුවයි හිතන් ඇැතුවන්නකොට අ පෙර සඥාවල් ලනවා පෙර සංඥා අතීත මතකය ඇවිසෙන ගන්න එකකොට ඇවිස්සෙන ගන්නකොට බාහිර දේවල් මතක් කෙන එක අතීතයට යනු අනාගතට බහියන්න එතකොට බලන්න මනස එතන තමන්ගේ හිතාව බෝධ කර හිතට කියල දෙන්න හිතාව බෝධ කර හිතට ේත්තු ගන්න මේ බාහිර ඇති දෙයක්න හම නසිල්ම හැදෙන දයක් ැටත් තමන්ත සසිහල ගන්නෝ එතකොට තමන්ගේ මනසින් මතක් වෙන හැම දෙයක්ම විඤ්ඥානය මවල දෙන හැම දෙයක්ම බෞතික ඇති දෙයක් නෙවෙයි හිතින්ම හදාගත්ත ලෝපයක් තීන්න මෙතන කියන එක තමන්ගේ හිත තමන්ට පිප්‍රට වර එතකොට හිතට බැහැ ඔබෝ මුලාකර හිතට බැහැ ඔබ නොම ගැවන්න එක දැක්කා ඔබ බාහිරින් දිවියලෝක මවල පෙන්ුවත් මේ එහෙම බාහිරෙක් න විඤ්ඥාන මයාවක් කියලා ඔබ දකිින් ඔබ ේ හිතට ඔබ නැවටෙන්නේ හි අවබෝධ කරන හැටිය භාගතුන් වහස දේශනා කළ හිත අවබෝධ කල හිත හිතේ ඇත්ත දැකලා හිටිං නිදහස් වනය කරමය වේදයක් බුදු දහමිතිය දැන්ගතුකට මේ භෞතික ලෝකෙ හැම දෙයක්ම බොරුවක්නේ දැම් මෙතන හාමුදුර නමක් ඉන්නවාය කියලා ඔ බැස් දෙක පියා ගැන හිතනෝ හාමුදුර් නමක් මෙතෙන ඉන්නවාය කිය දැන් ඔබටයි හාමුදුර නමක් ඉන්නවයි කියල ඔබට බෞතිකෙන්න්ද පේ ඔබේ මනසද චත්තරූපයක් නේද එතුවට චිත්තරූපය හම්බුවන්න දැම් බෞතිකය ඔබට එහම කෙනෙක් ඉන්නවද බෞතිකයේ මෙතන හාදුනව බණ කියනවද එහෙම කෙනෙක් නෑ මෙතන කෙනෙක් ඉන්නවයික ලොබේ හිතයි හිතන් වෙහිතටයි පේන එහිතට පේන මනමේ මත්්‍යයක් මිසක් මේ බෞතිකය එකක් නෙවෙ දැ මම හිතාගැෙනන මෙතන පිරිස බණහනු ැයිකය මං හිතන් ඉන්න විදි හරිද මගේ හිතටනේ මං පිරිසක් මෙතති ඉන්න වැයි කියලා මනෝමන්නේ චිත්තරූපමට්මක නෙහම්පෙ එතුරු චිත්තරූපය හඩ්මට්ම මේ හම්බ වෙනදේ චිත්තරූපයේ මේ බෞතික රූපය කියල හිතාගන්න එක හරිද වැරදි තුට මෙතන පිරිසක් බණහන වය කිය එක මං හිතාගෙන එක වැර සක්කයි දදුෂ්ටේටකට ාහිරින් කෙනෙක් හම්බවෙලාන මෙතන පිරිසක් ඉන්නවාය කෙනෙක් යමත් දෙයක් ඉන්නවාය මේ කැමරාග හල තියනවායි මේ ශාලාව පෑන් තියෙනවය කනු තියෙනවායි පිරිසක් ඉන්නවා සිිල්මෑණි කෙනෙක් ඉන්නවායග මේ බාහිරින් හදාගෙන එක බාහිරේ තියන දෙයක්ද ම මනසිං හදාගත්ත ලෝකයත්ද. මනුව මේෙන් හදා ගත්ත තැනකින් මට එහම මේ පිරිස ාහිරින් හම්වේ තුකොට බහිර පිණිසඳවේ මම්ම හිතින් හදා ගත්ත මනව ලෝකයත්ති එතකට මේ පේෙන් මගක්දයේන මෙත හාමුදුක කෙනෙ නැත්තම් මොනුව මේ කියවන එකෙක් ඇවිල් හාදුර කෙනෙක් නැත්තම් මෙතන මෙතන පිරිසක්කින් නැත්ත නම් මනවා තියෙක යම ගු හනකළුවක් ඇත්තට මේ තියන දේ හැටට තියෙන්න්නේ මනසටද ඇහැට හිෙමි එකක් නෑ ඇහැට තියන්නේ වර්ණ සටහනක් විතරයි හැඩයක් විතර ඒකට ප්‍රඥත්ති නෑ මේ ඇහැ අපට පේෙන් නෑ ඇහැට පේන රූප පේන්නෙත් නෑ ඥ්‍යාන පේෙන්ෙත්න්න ඇහැ ස්පස පෙන් ිත් නෑ. ඒව ඒ ප්‍රත්්‍ය වෙලා ගොඩනැගෙන මනෝලෝකයත්වය මනූලෝකය අපට පලයක් හැටියට හම්බවෙන්නේ. අපට හේතුව හම්බෙන් නෑ පලය හම්බේ නෝ නමුත්ඒ පලේ හේතුවට අයිතිත් නෑ ඩැන් ගහක් තියනෝ පොළොවක්තියනෝ ආලෝකයක්ත්වය එතුකොට මකද තිීන එතන ගහහි හිවනැල්ල වැටනෝො පොලෝටන එතුට ගහේ හෙවනැල්ල කියන්නේ පොළවද ගහේ හෙවනැල්ල කියන්නේ ගහද ගහේ හෙවනැල්ල කියන්නේ යාලෝකයේද ඒ තුනවනෙවේ ඒකක් අත්නවෙේ තුනවත්නේ හැබයි ඒ ගාත් නැතුව පොුවත් නතුව ආලෝක ැනතුව හවනැල්ල තියෙනෝද හවනැල්ලක් නෑ. එතකොට මේ පේන දෙක මෙහහි පිරිසක් ඉන්නවාය කියලා දැනගන්න එක මනසේ ඇතිවෙන දෙයක්නේ ඒ දැනගැනීම කියනෙ කැහැද දැනගැනීම රූපෙද ැනැරීම චක්කු ්ඥානේද නෑ තුනත් ඒකක් අත් නෙේ තුනමත් නෙවෙේ. ඒ හේතු ගොඩ නැගිලා ගොඩනැගෙනො පාලයක් ඇතුළ. මෙහහි පිරිසක් ඉන්නවයි එකල හිතින් හදාගන්න මනොමෙන්ඒ හදාගන්න දෙයාර හේතු නෙවෙේ. හේතුවටයිති නෑ හේතු නැතු අර මනසේ හම අදහක් ගොඩ නැගෙනලිත් නෑ. හේතු පලදාන්න. එතකොට අන්න ඒ වගේ දැන් මනසට පේනදේ මනට මනසින්නේ අප අපි විතර්ක විචාර කළ මනසින්නේ අපි අතීතා වර්ජනය කල් අප යමක් හඳුන ගන්න පෙර මතකඉන්නේ අපි ගන් දැම් මට මේ පැහැට පේනදේ විස්තර කරන්න බෑ පෙරමතකයක් නැත්තා දැම් මේ කැමරාවත්යෙන මල් පෝච්චයත්වයෙන මෙතැන මේසයක්ත්වයෙන පුටුවත්වයෙන ගිහි පැවිදි දෙපක්ෂයක්වයන දැන්ම මේ කියන්නේ අතීත දැනුමෙන්න්නේ දේවයේ පේනදේ විස්තර කරන්නේ මනසින් නම් කරන්න ඇහින් චක්වි්ඥානය එකකුව කරන්න බෑ තොට නසින් කරන්න එතකොට මනසිං ඒ කරනකොට මනුවෙන් ගොනැගිත්ත චිත්තරූපයක් එක්කනේදේ විතාර්ක කකොඩ නැගෙ මතකෙන්. මේ හැට පෙනිචරූපෙනවේ තකොටතන්. මනුවමෙන් හදාගත්තල. එතු මනුවමෙන් හදාගත චිත්තරූපය බෞතිකරූ පෙනෙවන්. එතකොට බෞතිකරූපය අවසං වෙලා අවිසේ වෙලා දකින්න බෑ අනිදස්සනයි. මනුවමෙන් හදාගත් අතීට පෙර දැනුම් අවධකරගෙන ඒ කතන්දරී කියන් විස්තරය කරන්න නම් පනවන්න මනසින් ඇැතුලින්. තු හ දාගන්නකොට මේ ඇහෙන් දැක ලෝකේ අවසම්. නිරෝධයි. අන්න තකොට මනසි හදාගත්තව චිත්ත ලෝක මනෝ මේ ලෝකයත්වයෙන් එ මනෝලෝ මේ ලෝකෙන් හදාගච් චිත්තරූපය ගැනයිීම කතා කරන්න අන්න තකොට මේලු ඒ චිතරූපේ ෞතික ලෝකය විස්තගන්වයි එකක හිතාගත්තො අන්න වැරදිී මේ කියනදේ යම්සිදයක් ෝගලන්ට දැනෙන් ඕන මේ කියනදේ මේ යධරමය පින්වත්න වචනයෙන් කියට බෑ. කියන්නගේ හාම ධරම ඒ කියන කියාගෙන යනකොට ඔඇත් අට එක දැනන්නව මතකයකින් දැනුමකින් මේ එක ගන්න බෑ කියන එක දැන් අපි දැනුම රැස් කරනන එකඒක විසියන් ඉගෙනගෙන යම් යම් දැනුමක් දරසන පින් පව් කියල කුසල් ලකුසල් කියල හොඳ නරක කියල යම් යම් දේවල් අපි යම් ඉගෙන ගන්න විගෙනගෙන යම් දැනුමක් තේරුම්ට ඒත් දැනුමෙන් ධර්මය ගන්න තේරුම් ගන්න බෑ දැනුම කියන්නේ සම්පූර්ණ විඤ්ඥාන බොරුව ඒ දැනුෙන් තමයි අපි ඇතුළින් විකුර මනසි එක දෘෂ්ටි මතවාද ගොඩ නැගිලතිය මේ ලෝකේ දකි ඒ දැනුම බොරුවක් ඒ දැනුමෙන් මේක විසඳන්න බෑ මේ කහාගෙන ඉන්නකොට හිතට දැනෙන එකක්මට හිතට දැනුන හම යථහාර්ය ඇතුළින් නිවෙනු මේ බාහිරත් බොරුවක් අභ්‍යන්තරය බොරුවක් කියෙනෙක මහසුන්්‍යතාවට හිත බැහැග කිසි දෙයක් ලෝකයේ හමුවෙනෑ දකිින්ට බෑ අනිදර්සනය කියන මේක හිතට දැනෙන එකක් ඒක ඒක මේ දැනුමනෙවෙයි එක ඇතුළින් අවදිවෙන ඥාන දර්සනයක් අන්තර්ඥාණයක් ඒක අන්නේ අන්තර් ඥානය ඇතුළති ඇවිත් අවදිය ඒ සිහිය ඇතුළින් අවධ කරයන්ටෝ ඒක අවදි වනා කියන්නේ අන්න ධර්මය අවදි වුණ සිහිය සේයවා සිහිිය උපදුනා කියන එකයි අන්න එක අවදි වනා කිය නැත්ත අපි දැනුම තම අපි කරකවන්න අපි අර ක්‍රීඩාවක් වගේ අපි ඔළුවට ගත්තත් දැනුමම අපි ආවර්ජනා කර කළ ඔහෙ කියව කියවින්නවා ඒක ධර්මය නෙවෙයි දැනුම ධර්මය නෙවේ දැනුම කියන්නේ විඤ්ඥාන මායාව බොරුව ඒ දැනුම බොරුවක් කියල දැක්කුත්ඒ දැනුම බොරුවක් බවට ඇතුළින් අවදික් කියන අන්න සිහි ාවන්න ධර්මය මතු වනා අන්නේ සිහිටඒ අවදයට තමයි ඇතුළින් නිවෙල් කෙලෙස් සංසිදෙන් සත්‍යවබෝධයට කෙනෙක් පත්වෙෙන්. එතුකොට අපි හිතමු උදාහරණයක් වසේ අපි අම්ම සිහිපත් කරගත් මේ උපමාාවෙන්ම තමයි මේක ගන්න තියන්න වෙන ක්‍රමවේදයක් නෑ මොකද වචනවලින් කියන්න බැහැ උපමා උපමීය ගලපු හම ඒ උපමා උපමේයෙන් ඔය ඇත්තන්ට එක ඒ කියනදේ ඇ දැනෙන්නවන් උපමාවෙන්ම තයි ධරමයු තේරුම් ගන්න ීට වෙන ක්‍රමවේදයක් ඇත්තෙන්න්න උපමාව තමයි දරම මේ සේරුම් ගන්න තින සමීපතම දේ වචන හරම්භයක්කරාට මේක තේරුම් ගන්න බෑ වන වචන කිය සත්්‍යයනයි වචන උකුම් බොරු දැනුම කියන්නේ සත්්‍යන මේ දැනුමොක්කුම් බොරු උපමාව කියන්නත් බොරුවක් නමු සත්‍යය ඒකින් වටහගන්න ගොඩක් සමී පැයිසත්වයට ඒ ප්‍රායෝගික උපමාගකින් කියද අපිහිතු උදාතාවකුමා ගත්තු අපි සිහිපත් කරනවා අපි අම්ම කියල සිහිපත් කරු අපි හිතු මෙහෙමි එකක් රටේ ජනාධිපත්තුමා ප්‍රනිල් වික්‍රම සිහම හත්මය සහිපත් කරගත්තකු පර්තමාන ජනාධිපත්තුමා දැ කවුරුද්දන්න ඕනේ එය ආටේ ජනාධිපත්තුමා දර කො ඔක්කොහොටම ඉට මවිල පේන රන් වික්‍රමු හම මවිල පේර එතුකොට දැන් ගොයි මැවිල පේන එක අර බාහිරිය ජනාධිපති පන්තිරය ඉන්න අනි වික්‍රම හත්මය දොයි පේන්නේ බාහිෙර දැන් තුම අලංකාවින්වදන්න ට ිහිල දන්න කොහෙයි නොක ොල දන්නක් නෙන ජනනාජිපතිමන්දර ෝද රැස්වීමකිින් නොද කොහෙ නොතික දන්නේ ත් ඔබදුමට දැමුත් ඔහලන්ට සිහිතට මැවිලේන ාහිර මේ දංකාවේ ජනාධිපත්මත්ම ජ ර සම ඇත්තුමාගේ දැන්ගේතුම සීපත් වන බාහිරින්ෙනෙක් කම්ේනො හැම කෙනෙක් අන දු ක්‍රසිින ද බාහිරං ඉන්න කෙනා දොයි ජනාධිපති මන්දිර ඉන්න ඒතුමා දොයි මතක්වන්න හිතේ තියෙන අතීත මතකේ දොයි මතක්වන්නේ අතීත මත කියයනු අවධ කර ගත්තේ දැන්තුකට බාහිරරිගේ හැම කෙනෙක් නෑනේ දැම් බාහිරින් හෙම කෙනෙක් නෑ හිරලෝක උගුලන්ගේ මනු ෝක ඉන්නේ දැඟ හම කෙනෙක් මනෝලෝකයේ ඉන්න සිතින් විඤ්ඥානයෙන් අතීතා වර්ජනයෙන් විඤ්ඥානයෙන් මවල පෙන්න එකක් නේ දොයිතන් එතනන්නව දෙහෙම කෙනෙක් අනිලිකම සිංහ කියර එතන ඉන්නෝද කෙනෙක් හෙ එතනත් නෑනෙන් බාහිරත් නෑනෙන් එ බාහිරින් හම්බෙන්න්න අභ්‍යන්තර හම්බෙන්න්න නෑනෙ වෙනෙ නමුත් එවි නි කෙනෙක්ඉන්නවාගේ ලගන් අදහසක්කෙන. ඒ අදහස එතකොට හරිද ඒ අදහස වැරදි විඤ්ඥාණ මායාව හිතම අපේ හිතම අපිව මුලා කල්ල නේද යමක් ඇති බවට හම් පෙන්නල නේද එහෙම කෙනෙක් නෑ එහෙම කෙනෙක් නෑ එතුවට බාහෙරින් ඔබට ජනාධිපති කෙනෙක් කම්බෙන්න්නේත් ෑ මනුව මෙෙන් හිත මතක්කර ගන්න එහම කෙනෙක් කියල එතන හෙම හමෙනෙක් මැවිල පේනෝ නසට පෙවුනට එහෙම කෙනෙක් එතන නැති බවට අවධක් තියෙනවද. එහම එහෙමෙනෙක් මනසට පේනවා පේන බව ඇත්තැයි නමුත්ඒ පේනදේ වැරදේ කියන එක එහෙම කෙනෙක් එතන නැති බවට ඔබට දැනීමක් ඇතුළින් අවධියක් තියෙනවා්‍රජයක් තියෙනව බාහිරුත් එහෙම කෙක් නය අභ්‍යන්තර එහෙම කෙක් එහෙම කෙනෙක් නෑ සූම්යයි නිසත්වෝ නිජ්ජීවෝ සු්ඥෝ එහෙම කෙනෙක් නෑ ඇති බවට මෙහි දැනෙනවා දැනුවට එක දැනීම් බොරුවක් ෙත් එහම කෙනෙක් නෑමනෝ ලෝකෙත් එහම කෙනෙක් නෑ හම කෙනෙක් නෑ ෝක රන ලික්සි ලක්න නමුත් සම්මතය උගුල්න්ට එහෙම කෙනෙක් ඇති බවට හම්බේෙනෝ මුත් ඒ ඇති බවට හම්බෙනයක ඔබේ විඤ්ඥානයෙන්ම මවලත් පෙන්නන බොරුවනේද. බිල්ලෙක් නේ දොයි බිල්ලෙක් හොල්මනක් බොරුවක් මාහාාව ඔය සිහිනය අත්දකින්න හිීනය. මේ මහොතවේ පේන ඇ ලික සිම කියල කෙනෙක්ේෙ හිත පේන නොව හහිනයක්ක් කොදගන්න අර බල්ල ගෙහිල්ල මුලින්දට බුණ හාම් ලිදේ බල්ල එක්ම් මෙ නොනේ ට ලිදේ බල්ලක්කන්නවා දුගේම රූපනේ දවට පෙන්නේ ඒ වගේ වනේ දොයි තමන්ගේම හිතේ මැවිච්ච වි්ඥාන තිරේ වැටිච්ච බොරුවනේ දොයි ඒ අර බල් ලිදේ බල්ෙක් න කියල පැබට නක ගේ ැි පත් කගන්න. ල්ලගේ ැටීමේ ඔබ ැටීමයි දෙකම එකයි අන්න එහෙම හිතා අවබෝධ කර එතුකොට මේ ලෝක මොනෝදී මැවුනත් බොරුණේ විඤ්ඥාන බොරුව විඤ්ඥානය මවල පෙන බොරු එදුකොට ඔබට මහා වටිනා දේවල් මැවුුණ මේ මහාඒන මහා දරුණු රූප පැවුුණත් ඔබටඒ එකක්කත් වැඩක් නෑන ඔක්කොම් බරුුණනේද ද ඔබ හඳුලගන්න පන්දහකොල් මටියක් ගැල තිව මචරින්ද එතුකරු දැන් වෝගොල්ලු දැනගන්න උපියල් පන්දහ කොල මිටියම් ලක්ෂ ධයක්තර තියෙන මහා මිකල්ලි මිටියක් ගැල දේනමැති නැවගොල්ල පන්දහ කොලේ මං අරම් පෙන්න්නන පෙන්ව හා මෝගොල්ල දැන ගන්න උපියල් පදහ කෙළල බොල ඳනග දැයි හඳුරගන්නේ ඇහෙන්ද මනසින්ද එතට මනසි අති තාවර්ජය න දැනකැනේ පන්දහෙ කල ේක්ති එතන පන්ඳහ කොළ තියෙනව. විඤ්ඥාන මායාවෙන් හදළ දුන්න බොරුව විඤ්ඥානය මේ විඤ්ඥානය පින්ුවත්ති මේරූප මවල පෙන්න්න නෝ චිත්තරූප මවල පෙන්න්න නෝ ඒ මායූප පන විඤ්ඥාන විඤ්ඥානය කියනෙ මහාකාරය. විඤ්ඥානය කියන නැටි දෙයක් ඇති දෙයක් හැටියට මවල පෙන්නනෝ ඒ පෙන්නන ඒ වයාගේ පෙන්ෙ එල්ලට රැවටෙන් නැතු ඉන්න පුළුවන් ගන්න එක තමයි සය කියන්න. තමන්ගේ හිත තමන්ට මවල පෙන්නෙන දේ ඇත්තට මේක බොරුවක්ය කියන එකට සිහ තියෙනවනම් අවධියත් තියෙනවනම් ඒක තමයි සිහිය ඒක තමයි ධරමය එතකොට බෝබේ හිතට රැවැටෙන නොද මොනෝ මවල දුන්නක් රැවටෙන් නෑනේ අන්නමර අන්න ඒ සිහ තමයි වඩන්ටෝන් ඒ සිහ තමයි දුණ කරන්න කිව් සම්මා සතිය ඔබ සිහිය වඩනඇය කියලා බාහින රූපය ඇත කරගෙන භාවනා කරනු ඉතින් ඔබ සියක් වෙනෑ සක්කායිදිත්තියනි වඩන්නේ. සක්ක අයිදිීතිය වැඩුවහම් ඔබට කෙලෙ සංසිදනය තවතවත් හි අවුල් ලඇතිවෙන ොමිසාක්. තවතවත් ප්‍රශ්න ඩබල් ට්‍රිබල් වෙලන්තිමට පිස්සු හොඳ මේකාන්තිමට යන්න එහෙම හිත මේ හිත හදැ හිත අවබෝධ කර මේ ජීවිතය යථාර්ථය දකින්න බෑ. මසා ඔබේ හිත ඔබ දකින්න. හිත බොරුවන්. හිත කියන්නේ සම්පූර්ණ මාය ආකාරයෙත් ඔබ එක දැක්කහමු ඔබේ හිතම ඔබ විශ්වාස කරන්නේ නෑ. ඔබේ හිත ඔබ විශ්වාස කරන්න ඔබ හිතේ මැජික් එක දැක්කොත්. හිතේ මැජික් එක ඔබ තේරුම් ත්තොන් මේ ආපුූ හතුරෙක් කියල හිතාගෙනවේ බාහිරින් හදාගෙන මගේ හිතමන මට හතුරුකන් කල්ලති. මගේ හිතමනේ මට පීඩනය දුකදීල් දුක්දීලදයෙන්. මගේ හිතමනේ මම කියලමං බොහොම මේ ආදරයෙන් ගෞරවයෙන් හිතාගෙන හිට යනේ මගේ හිතමනේ මට මේ මේ හතුරෙක් න ඉඳලති ඉන්න මෙතන. මේ හතුර ඉඳලතියනේ බාහිර නෙවේ නෙමේ තමන්ගේ හිතමනේ තමන්ට හතුරුකං කල්ලති. බාහිර කෙනෙක්හම්බෙන් නෑ. තමන්ගේ හිතමයි තමන්ට හතුරුකං කල්ලති. මන්ගේ හිතම තන් නොමගැවලත තමන්ගේ හිතමයි තමන්රවට්ටලතිී තමන් හිතයි මන් නිරට ඇදල දැම මේ තිරිස ලෝක ඇදම පෙේතලක ඇදල් ම මනසලෝකම ඇදලදාලත. ඒ මතු ජේවිතත් දුකින් දුකටම ජරාමරනෝට ඇදලගාමී ප්‍රාගදෝසමෝහ කලෙ සාවේග හටගෙන මේ මහ විනාස කරලති මේ විඥාණ මයාවමන. න්න හිත අවබෝධ කරගත් අන්න තමන් පෙන්නේ විදිට තමන්ගේ මනස හිත අවබෝධ කරගෙන හිතින් නිදහස් වේ හිතේ යථාර්ථය දැක්කොත් හිතේ මැජෙක් නතර වෙන හිත යතහාර්ථය දකිනකම්ම මේ හිට පන්න පන්න ඔබට ගානවා ඔබෝ සසර කඇදලදා ඔබේ හිතම තමයි ඔබට සාපයක් වෙලාති ඔබේ හිත අවබෝධ කරන්න ඇ මේඒ හිතට බැනලා හිතට එහෙම දොස් කියලම මේ නිදහස් වෙන බෑ හිතේ ඇත්ත දකින් ටෝන ඇත්ත දැක්කොත් අමනමයි හිතම් මි දෙන්න පුළුවන් වෙන්න ක්‍රමවේදයක් ඇත්තම නෑ. ඔබේ හිත ඔබ අවබෝධ කරන්නටෝට. ඔබේ හිත ඔබ දකින්න ඕන. ඔබේ විඤ්ඥානයේ මවල දෙන විදිිය. එක එක දේවල් මවල මේ ලෝක ඇත්ත බවට ඔබට පෙන්නන මේ බොරුව ඔබ දකිින් ටෝට. හිත ඔබ දැක්කොත් ඔබේ හිතන් ඔබන් විදෙනවා වෙන ක්‍රමවේදයක් ඇත්තෙමනෑ අවබෝධ කිරීම අවබෝධ කිරීමෙන් තමයි හිතන් විදහස් වන්න පුුවන්කමති වෙන වික්‍රම කිසිම ක්‍රමවේදයක් නෑ. එනිසා ඔබේ හිතට මැවෙන දේවල් දැඟර අනිවිලි ක්‍රමසිංහ මහත්මය බාහිරින් හම්බුුණනෙත් නෑ මනුවමෙන් හම්ුලත් නෑ මනුවමෙන් හම්චදයත් බොරුවක් ලොබ දැක්කන මනුවමෙන් හම්බචදයයක් එහෙම කෙනෙක් එතනත් නෑ බාහිරත් නෑ පන්දහකල බහිර හමිරින අ්‍යන්තරන්නේ එකොම් බොරුණනේ එතුගොට මේ ලෝක උපදුු දවසල මැරණකම් අපේ පෙර මතකයන්තේන මේ ඔක්කොම හිතට මවල පෙන්න මේ ලෝකයක්ත් වී නො අපි හදාගත්තලු මනෝ ලෝකය ඉගෙනගත්ත විෂයන්ඒ සහ අප දැනගත්ත ්‍රහණය කරගත්ත දැනුුවෙන් අහිෙන් මේෙන් අකතු කරගත්ත දේවල් නු අනුව හදාගත්ත ලෝකය ඇති රනයේ යෝ හදාගත්තේ ලොක්කුම ලෝකෙ බරුණේ ඔොක්කුම් බොරු ලෝකෙ ජීවත්තේ. මේ කහ බෝධර එතුකොට සම්පූර් මේ ලෝකෙම ඇත හැරෙනවා අත හැරෙනෝ මනසි ත හිතා ඇතැරිය කියන්න යයි ඔොක්කොම තැර අතහරදයක් යුතුරු වෙන්නයයි ජම්මන්කෙනු දිවිය ලෝක දෙැගුලු දිව ලෝක හිට යන්න හිතන් ඉන්න දන්දීල පින් කරලා සිල් රැකල බහනා කලා ඉතින් දැන් බනහල මේ දිිය ෝකය යන්න කියලා මේ අතර අපා මිදැන්ටඕන කියලා දැන ුගුල හිතන් ඉන්නන්නේ එනිසාපුුණන නික්ි ද ඔගුල විිය ෝකයක් හිතින් හදාගන්නන්නේ දෙ මනුවමින් හදාදගත්ත ලෝකයන්නේ මන හදා ගත්ත එක බාහෙරෙන් ගිහිමිකක් ඇත්තෙන්නේ මනොමින් ඇත්තෙත්න්නේ. ය දිවිය ලෝගයන්නේ බොරුවන්නේ දෙ මුගුල් හිතාගෙන මේ ප්‍රාණ ගාසෝරකන් කරහම කාමීි වරද ඇතුරහම අප මේ බරපතල අකුසල් මෙයෝ මේව කරහම නරක තිරිසම් ප්‍රීත අසුරා කතරපාලූකොට වැටනු සංසාරකයන්නේ හරිු භානක. ඒ නිසා මේ සතරපායි වැටෙන් බෑ සුගතිය අන්ටෝන ගෙල හිතාගෙන උගොල්ල පින්ඳහ කරන්න වනන්නේ එම කරන හොඳයි මේ කියන්න සම්මතයේදයක් නෙවේ හොඳ සම්මතය එහෙම දේවල්තියවා නමුත් මේ විඤ්ඥානය අවබෝධ කරන්නකොට ඒම යථාර්ථයක් වෙන්න බෑ ඒවත් බොරු වෙනවන්තිමුඒන ඒවයි මි දෙන්න මේ හි හිතන කියන්නේ දිවේ ලෝකි ය කියල අතරපායි තිය කියලා ඒ හිතේ එහෙමකක් තියෙනව හිතේ එහෙමිකන්නේ ොට සතර පාය හරි දිවි ලෝකෙ හැරි කියලලා හිතා ගත්තාහම ඒකත් විඤ්ඥාන මායාවක්. හිටින් හදාගත්ත ලෝක. මනුෂ්‍ය ලෝකයක් තියෙනවා මනුෂසලෝකෙකුන්නේේ මන්ට ශරීරෙත් බොරුුණේ අහටේ ජනාතිප ජනාධපති බොරුුණා නේ. අර පන්දහය කොලිත් බොරුුණා නේද. රුවන්ගලි සැඇත් බොරුුණා නේද. කොට අම්මතාත්ත ෙවල් දරවල් යායනවාහ නිඩකට ොක්කුම් ොරුණානේද තමගේ රියව්වත් බරුණානේද ජකෙසුම් ේද සම්මස් හරෙ ිකුන පේ ෙකරට දෙිස්කුණු පියත් බරුවෙන නේ මන වි්‍යා මට. එතු හසේකර පොලෝසය කර ඉරහඳසේ කලා මේ මුහදසේ කරා මේ හැම දෙයක්ම බොරුුණා නේද. මේ හැම දෙයක්ම විඤ්ඥාන මායාව නේද හිතින් න්නේඒ දහදාගනන්නේ දැ හිතේ හෙක් නැත්තන් කර චූට දරුවකුටොයි කිය ප එකක්ත්ති නවා. චූටි දරුවට කියනව මේ රටේ ජනාධිපත්තුමාගෙනාම එය දන්න මේ ජටී ජනාධපැත්තුමාගේ පන්දහ කොල දෙෙන යාමකොද කරන්න එය ගුලි කල කටේදා ගැනිය යා දුරන්නේ එයාට හෙමි එකක්නය යා ගලු අපිට ඔබ වටිනාකන් දීල මනසින් හදා ගෙනති ලෝක හදාගැන්නේ රට රටදැ පහිතුම ඉන්දියාව ඇමෙරිකා දම දී රට රටවල්තින ජපා ීනය හම ටවල්. දෙද ඒ රටවලෝ එද පේෙන් එහෙම ඇත මනසි හදාගත්ත ලෝකද මනසි හදාගත්තව එහෙමකක් නෑන ලංකාව ඉන්දියාව මුහු දහස පොලො ඉරහඳ ඒ මනසිං හදා හදාගෙන දීති මනසින් හදාගත්තක ඇත්තත්ද ොරුවත්ද විඥාණ මාාවමනේ අන්න එහෙම හිත දකිෙන්ට එකොට ඔබ ඔොයි කියප එකක් බාහිර අභ්‍යන්තරය කොහමත් හමුවෙන්න්න ඇතතු රට එකක්හම් ව ොමක සූන් යැයි සූන් යයි හිස් මොකක්කත් නෑ. අහෙම දෙයක්ක් කොහෙවත්නය මනසි හදාගත්ත මනවු ෝක ඇතිවයෙන්නේ ඒ ලෝකයේ එහෙමකක් නැහැකනෙකට ඇතරින් අවදි අත්වයන සිහියක්ත් ය නෝනත්ය අන්තර්ඥාණයක්තියන ඇතුළින් අවධියත්වයන අන්නේ අවදියට අවදිවෙන්න අන්න එතකොට සමයි සිහිනෙන් අවදිවෙන්න දුජාන් වහසේ වදාල ඔබ හිනයයක්දකින්නේ වි්ඥාන තිරේ මවැෙනකක්කොම හිනයයක් ඒ සිහිනින් අවදිවෙන්න කියලායි බුදුරජාන් වහස දේශනාකටඒ සිහිනිින් අවධ වනාාහම ඔබට ලෝකයේ එහෙම කතා කරන්න පුළුවන් ඕනම දෙයා සම්මති පින්ඳහන් කරන්න ඕන දෙයක් කරන්න පුළුව නමුත් ඒ හැම දෙයක්ම ය පරමාර්තයෙන් බැලූහාමානයේ හැම දෙයක්ම සීහිනයක් බොරුව මායාවක් මිරගුවක් වගේක අන්න එතෙන්ට සිත අවධ කරගත් හම හීනෙන් අවදි වුණාවට මාහායාවක්ත හිතේ මින්්ඥාන මාය අවබෝධ කරගන්තයට. අන්න එතකොට පින් වත්න්නේ අන්නතුවරේ ඒ මාාව දැක්කහවට බාහිරින් අ්‍යන්තරයින් කොහෙමත් සම්බෙන්න්න ැකිසිම දෙයක් ඔබට තියන්නේ සුඥත තේතව විමුත්තිය. අප අපනහිත චේත විමුතිය මහා සුං්ඥත විහරණයේ. අන්නේක තමයි ඒ විදියට හිතාවබෝධ කර ගත්ත හම ඔබ අවිජ්‍යා නිරෝධයෙන් සංකාහා නිරුද දැදැන් ඔබට අහසක් පොළොවක් කියල සංකාරතිය නො ීරක් හඳක් අම්ම තාත ගෙවල් දරවල් මිල මුදල් එහෙම සංකාර හිතී නො දෙතකොදැ මෙහෙ ුමිතාව දැක්ක හම් අන්න අවි්‍යතාාර්ථයේ දැක්කහම සංකාහර නිරෝධයි අවිජ්‍යා නිරෝධයෙන් සංකා නිරෝධයි සංකාර නිරෝධයෙන් එ සිටවිල්ලට සංකාර නිරෝධ වෙනකොට ඔබට නාමර විඤ්ාය කහම්බේනොත් තමඟ හිත අවබෝධ කුණ හම හිත ොරුවක් කියලා තේරුන්ගත් හම හෙම දෙයක් කම්වෙෙන්නේ. එහෙම කෙනෙක් කම්වෙෙන්නේ අ්‍යැන්තරෙන් බාහිරෙන් යමක් දෙයක් සත්වයෙක් පුද්ජලයක ආත්මයක් මොකෙක්ක හම් වෙන්නේ. එකොට ඔබේ ඉහිතින් ඔබ නිදහස් අවිජ්‍යා නිරෝධයෙන් සංකාර යරෝධය සකකා නිරෝධී ්ාය එතම නිරෝධ. විඥ්‍යා නිරෝධ හම නාමරූ බැසගන්න බෑ එක සිතිවිල්ට යඔක්කොම දී. එතකොට ආයතනහාය පැනවෙන දැමන්ක හකන නාසේ දිවශරීයේ නිෝධතයනොගේ ඔබට හැක අන නාසිය දිවශරය නක්කය දැනමක්කටහි දැනුව බොරු. දැඟඔට හැත්ති නොවද කනක් නාසය දිවක්හයක් නසක් කියනෙක ඇති බව හම්බේනො ආයතනහයි නිරෝධයි එකසිති විල්ලට. එකරම්මනයට නිරෝධයි. ආයත නිරෝදන ස්පර්ස නිරෝධයි ස්පර්ස නිරෝධයි වේදනා තහා උපාදාන. ජාත ජරාාව්‍යාධිමරණ මේ සමස්ත දුක්කස් කන්දයම එක්ට දර්වසනයට සියල්ල නිරෝධයි වන්න පටිස් සවපාද විරෝධය එතකොට ඔබට ඔබ ජරාමරනොලි මේ මහොතෙම නිදහස් ඔබට මේ කයක් කම්බවෙන්නේ ඔබට ජරාවක් ව්‍යාධයක් මරණයක් කම්බ වෙඳිනෑ සූන් යයි මේ මොහොතෙට මුළු සමස්ත තුන් ලෝකෙෙන්ම තුන් ත්‍රයිභූමින්ම නිදහස් නික්ට සිතිවිල්ලට එක්ට දරසනයට ඒවගේම තම ඒ දරසනය නොදැක්කත් ඔබට බාහිරින් කෙනෙක් කම්බ වනොත් අන්න එතකොට අවිද්‍යාපච්චා සංකාර ඔබට බාහිරයෙන් අම්මතා තහසපොලව ඉරහඳ ජනාධිපයතුමා මුහුද දරු අමු දරුව ිලමුද ලක්කුම හම්බ දැන් මනව මේ දැන් අර අතාර්ථය විඥාණමයි අවබෝධ කරල නෑ අන් අවිද්‍ය සහගතයි දැන් මේ මේ භෞතික ලෝකේ ඇත්තක් වෙලා මන ෝක ඇත්තක් වෙල මේ බොරු ඇත්තකර ගැද මේ ජීවත්වන දැන් අවිද්‍ය සහකත යන් එතකොට අවි්‍යා නිසා සංස්කාර එයාට යගත් ඇත පැයතින අහස පො රහ යනු අම්මතාත්තියන ිල මුදල් බෞව්ග සම්පත් ධනම්පත් යන හන ොකුම තියෙන දැම් ොන වැයිමේ මනසි හදා ගත සංස්කාරණය අභද්‍යාපච්චා සංකාර එතුට විඤ්ඥානයේ වැඩින් නැත් දෙතන දැන් එයාගේ විඤ්ඥාණය අරරූප පහිටලවේදනා සංඥා සංකාරය පිහිල විඥාණ වැඩිනවර දැම් මජික් දිගටහ හාට දැ රැබට නෝ කෙ නූ බෝලි වගේ පැටලි පැටි පැටි පටලි පුුණ පුංඥාපි පුං ාය සංකාර හද හදා කර්ම හද හදා දැම් මේ සංසාර ගමනයනෝ තර වාහනයට ඉන්දන දදා යනෝ වගේ නවිද්‍යාපච්චය සංකාර සංකාරපච්චය විඤඥාන විඤ්ඥාන පච්චා නාමරූප නාමරූපතවටයට බැස ගන්න තකොට මේ ආයතනංකල්පය තියෙන මෙැහැ කණනා දිවශරවේ මනතියන ඒවට භෞතික දේ ලිස් පර්සය නොන්ද ලෝක හැද සනාම රූපච්චය සලා ඇතන සලා ඇතන පච්චා පස්සු ඉස්පර්ස වෙනෝ සිතපස වේදනා තන්හ පාදාන කරම හැෙන ඉත පස ජාත ජරාව යාදතිමන්න සෝක පරිදදිව දුක දුව මනස්සුපායා සරාගදෝ සමහ කෙස් ාහ දැවිලි කෙනවරක්නෑ දුක් විනිිෙනවා අපා දුක්විඳිනෝ. මේ මනුලූකි බොරුවකටහ වෙලා විඥ්‍යාණම අයකටහ වෙලාන්න සම්බුලු සංසාරී. යථර්ථයේ දැක්ක හම දැක්මට සියල්ල නිරෝධයට යනවා නොදෙක්මට සියල්ල ගොඩ නැගෙනවා. ඇත්ත දැක්කහම සියල්ලම නිරෝධට යනවා බාහිරින් අභ්‍යන්තරින් එහෙම කෙනෙක් දෙයක් මේ සූනෙ බව දැක්කොත් සියල්ල නිරෝධයටට යනො ඒක නොදැක්කොත් නොදැක්මට අර සියල්ල ගොඩ නැගෙන. දුක හැදෙන්. අන්න හේතුම් පටිච්ච සම්බූතන් හේතු බංගා නිරෝජක. ඉමස්මින් සති දංහෝත ඉමස්මින් අසතිදන්න ොහොද මේ ඇතිකල්ලි මේ වේ. අවිද්්‍යා ඇතිකල්ලි සංකාරවේ. මින් අසති දන්න හෝ අවිද්‍යා නිරෝධැතිිකාල සංකාර නොවේ මස් ඔඋපා දායිදන් උපාත් ජති අවිද්‍යාව ඇතිවෙනකොට සංකාර හටග. ඉමස්ස නිරෝධයද නිරෝජති අවි්‍යා නිරෝධයට යනකට සංකාර නිරෝධයටය ඔන්න හේතු පලදාහම තමයි බුදු හාම්දේශනාාව යංකංචි සමුදේ දම්ම සබ්බන්තන් නිරුවෝද්දම. ජම හේතුම් නිසා හටගත්තද හේතු නැතිවෙනකොට සියල් නිරෝධයටය ඔන්න බුදු දහම ඔයි කර්ම බල දහම නෙවෙේ අර සාපේක්ෂ දරසනය නෙවේ ඔයි ජෛනාගම හින්දවාගම නෙවෙයි ඔය තමයි බුදුරජාණන් වහන්සේගේ පාරිශුද්ධ ධර්මය ශිසත් ධරමය. සේසා ඔය දහම කෙනෙක් ්‍රවමණ යවීමෙන් තමයි මේ භෞතිකයත් අභ්‍යන්තරයක් මනෝලෝකයත් භෞතිකය සම්පර්ණ බොරුවක් කියලා බෝධ කළ විඤ්ඥාන මායාල්මිදිල සක්හා දෘෂ්ටිය දුරුවවෙෙන මේ දරම මාර්ගයට ඇවිල නිවම් ගානු ගමනය කළ මේ සංසාර්ධකින් අතද. ඒ නිසා පෙන් වත්ති මේ මේ දහම ඇති මට සිහට එනවිදියට තමයි මං මේ කියන ඔයත්තු ප්‍රශ්න කළොත් තමයි හරියට යමක් කියවේ ඔයත්තු ප්‍රශ්න කොළොත් මට තේරෙනෝ ඔයත්තු ඉන්න තෑන දොකොට මන්දන්නෝ කියන්න ඕන එක බොව් ඕ ඕ ඕදයන් අපි රුවන්ගලි සෑය සීපත් කරගෙන සයින් සියස්මින් සුගතස්ස ධහතු නිම් මාය රංසු සොලබුද්ධ පුූප පන්කල එහෙම වඳන්න රුවන්ගලි සහහි කිෙනවාත් ගාතාගේ වඳන්න. එහෙමම වඳින් ජැසී මහාබෝධීටත් වඳන්න. වැන්ද හා මොකක්දවෙන්නේ රුවන්ගලි සෑයල් ජැසීම මාත්බෝධයක් අහි තියෙන බවට හමුවෙනවා. හමුවෙල එකට වන්දනාමාන කර හම මොකක්ද සිද්ධ වෙන්නේ පින රැස්වේෙන. ක්‍රෙස ෝද නැද්ද ඒ පින යා දිවලෝකෙට අරන් යනෝද නැද්ද ඒපින මර මොත මතක් වුණු සතරපා විිල දිවිලෝකටය නැද සුක තිය න ඒක තමයි කර්ම පලදාම හොද ඒකත් අපි එතැන්ට අපි මේ ඉහල තාාර්ථය කතා කරන්න ඕොන හැබැයි අරයි අ සර්කස් කරන අය උඩ බල්ටි ගානකොට යටතිින් දැල එල්ලලායි බල්ටි ගාන ැ දැලේල නැතුව හදිසිේ බල්ටිය වැරගුණොමොකොවෙන්නේ. ඉවරයිනෙ ඒ වගේ පුුණසක්තිය හදාගන්ට ඕන් වැරදිලාවත් මේ දර්සන ඥානයට පත්වෙන්න බැරිවුුණොත් අන්තිවට එතනත් නෑම් මෙතනත් නෑ අපාගතයද. එඒ නිසා ප පින් රැස් කරන්ට ඕන එහෙම වදන් ටෝන පින දියුණු කරන්න ඕන ඒ තමයි අපි සතරපායට වැටෙන්න්න නොදී ගහන දැල ඒ පිනමත ඉඳගෙන අන්තිමට අපි කල්පනා කරන දැන් අන්රුවත්පුරේ වන්දනා කරන ජැසීම හදුව තිරු වගලි සහට වැැඳල වැඳල කල්පනා කරන පින රැසුන දැන් මේක විපස්සනාවට හරවන්න ඔය සමතෙන බුද්ධ වන්දනාව සමය වුණ දැවිපසනාවට හන දැන් එහම එකක් තිය නොදෙහේ එහේ තියන වැ කියල මම මේ හිතන්න හිතාගෙන චිත්තරූපෙනේ චිත්තරූපය අර භෞතිකය තියෙනක නෙවෙයින බොරුවක්නේ රූප කියන්නේ වි්ඥානය මවාගත්තමේ අතීට මත කියනේ එතනක සුවන්ගලි සැයත්තිනෝද. එතනත් නෑ අතනත් නෑනේද. උබ්බන්තේ ඥානං පරන්ති ඥාන පුග්බන්ත අපරතති ඥාන පටිත් සංපාදේශ ඥානන් අයන් උච්චි සම්මාධිට්‍ය යන්න ලොකෝත්‍ර දසනට. අන විපස්සනාවටාව දැන් එතුකොට මොකද වෙන්නේ. දැම් පිනක් හැස් කරන්න පුළුවන්ද දැම්මකත් දෙකට කියන පුං්ඥ පාහ පහහි නස්ස නන්න පිනත් පවක්ති ැරන අර පටිසෝත ගාමේ අනුසෝතගාමය මෙිදල දැම්මක දනි පැත්තට පටිසෝතගාම පුන්නශක්තිය රැස්ර රැස් කරන එක අනුසෝතගාමේ සසර දැන් පුුණ්‍යපාප පහිනස් වේෙනවතරනි සරුවන්ගලිසෑයක් බාහිරත් අම්බින්නේ අධ්‍යන්තරය කම්බින්නන්නේ රුවන්ගල සසයක් තිනික විඤ්ඥාන මායාවක් බොරුවක් කියල තේරුම් ගත්තත් රුවන්ගලිසය කම්බි ෙනෝද. ම්ිවෙන්න රුවන්ගලසාෑයක් එඒ හම්බුණන මොකක්දේක සක්කායි ඉදිට්ටිය දැ සක්කා අර රුවන්ගලසාසයක් එහි හම්බෙන්න්න නෑ මෙහි හම් ෙන්න්නෑ සූනතාවයට දැක්කෝ සක්කයි දිට්ටිය ැඩනවා එතකොටමකොද වෙන්නේ සෝතා පන්න වෙනවානි. අතරපයිෙන් සඳහට මිදෙනන. එතකොට ඥාන දර්ශනයක් න එක එතකොට පුුණ්්‍ය පාප පහි නස්ස. එතකොට සංස් ජාාවයාදි මරුවුණින් විිදහස වන පටි සෝත ගාමී ප්‍රතිපත්වය. එතකොට අර න්දි නෝ රුවන්ගලිසෑයට සද්ධාව සයින් සව්‍යස්මින් සුගතා සදාතුව නිම්මායරන් සුද්ජල පුුද්ධරූපක් සුවන්න මාලි ඉති පතිශනාම වන්දාමහා තූපවරන් මහක්ගන් කියල වාඳනෝ වැන්දහාම පින දැම් වඳන්නේ රුවන්ගලිසෑයක් බහිරි ය කියලා ඇත්ත කකරගෙනනෙ රුවන්ගලි සෑයක් ඇහේ තියෙනවයි කියල ඇත්ත කරගෙන වඳන්නේ. දැම්බල විපස්සනාවට නංවල එහඒෙ කක්නේ මනුවේ හදාගත් රුවන්ගල සෑන්න මේ තියෙන්නේ එකක් නෑ මනසට අවධාන යොමු කල බාහිරයට නැවිච් නැවිල ඇත්තකරගත්තය සිත අ්‍යන්තරී තමගේ හිතට හිතන බලන. බැලුහ චිතරූපත්ති එත හෙමෙකුත්නෑ එක කම්බෙන්ෙත් නෑ මෙහම් ිෙන්ෙිත් න කරුන් ලිස කෙක් ජීවිතේ නෑ. සූන්යයි සූන් යන්න පටි සෝතගාමි වෙන. පුුණ්‍යපාප පහිනස්. ඒ විදියට හැම දෙයක්ම බලා. දම් ඔය එකවපමාවක්නේ ඔය විදියට හිතටන හැම එකක්ම බලන්න. පින නිරුද දෙට යන පින කියන්නේ පින් පව් කියන්නේ මනුවේ අවිද්‍යා තන්නහා උපාදාානය රැසුන කරුම ඒ කරමින් පුනරු භවයක් හදන යළි උපත් ගෙනදේ ඔබ පින් රැස් කරත් උපදින්න නැද ඔබ පවුරැස් කරට උපදිින් ඇද්ද ඉපදදුනොත් ජාරණ හම්බ නොද නැද් ක උපත පුන රභාවයක් නැතිවන්න වන උපක් නැවෙන් උපත නැව ැතිවෙන නම් මොද කරන්න පින් පව කර්මක් සය කරන්න ඕනට පින් පව් දෙම පුණ්්‍යාප පහහි නස්ස ලොකොත්තර සම්මාධිත්ති වෙන ඔකට ඔ ාර්ථය දැක්කහම පුණ්ඥපව ප්‍රහහාණය වෙන විදියට කරමක් සේවෙන්නේ පටිසෝතගාන. පින් රැස්වෙන්නේ අනුසෝතගාන. සසර. එතකොට ඔබ පින් රැස් කරන්න පින අවශසයි. ඇැබැයි පිනමත පිහිටලා. බින පවත් සයවෙන විදියට කරමක් සේවෙන විදියට යතාර්ථය සිත පිරිසිඳ දකින් සුද්දෂ්ට ගැබ් බලන්න මෙතන සුදෂට ගැබල ත්මක වන්න දුවන් ගලිසයි පටවියාපූතිය ජවාය වර්ණ ගන්ද රසෝජාකිරල රුවන් ලසයි සුද්දශ්ටකේ බලනවා දැම්මකොයි වෙන්නේ උච්චේ දෂට වැටින් ඒක හරි බයනකයි ඔබට රුවන් ලසයක් ාහිර යව කියලා හම්බෙන හේ පේණික්ත්මේ මනසේ රූපයයක්ද. එතුවර බාහිර රූපික සුද්දස්ටක බලන්න ඕනේ. බාහිර රූපයක් නෙවෙයි හම්බ වෙන්නේ. මනසේ හම්බෙන රූපයක් තියෙන්නේ. ඉතුර මනසේ හම්බෙන චිත්ත රූපය බාහිරින් කෙනෙ කම්පෙන් නැත්තන් රුවන්වලිසය පටි්‍යාපෝතය ජෝවායෝ වර්ණගන්දර සෝජ බල නොනද ඕ නෑනේ දැම්ේ දෙෙස්සෙ ට හම්ුව වෙනවනම් ාහිර. දෙෙකේ පටව්‍යාපූතය ජූවායූ වරණගදර සෝජ ැලුටකමක් නෑ නමු දෙස එකක් කම්බෙන තැන මනෝමේ මට්ට මන්නන්තියනෙ මට මෙහහි අත හැරිල නේද මේකමු ඉන්න මේ චිත්ත රූපයක් වෙන එතකරට මෙහහි අත හැරිලා එතුවර මේක සුද්දස්ටේ ලන්න ඕනද එහහිම බලන්න යනවා නම්බ මේක ඇත්තක කරගෙන බලන්නති බාහිර රූපය ඇත්ත කරගෙන යමක් කරන්න බැහැ ඒක සම්පූනමු මුලාව එහෙම බලන්ය බාහිර රූපය අනී දස්සන අවිසයයි. දකින්න බෑ දකින්න බැරි රූපෙ ඔබ බුද්දස්ටගේ ලන්නේ යනොත්කොහමුතු බලන්නේ එහෙම බැලුවත් ඒත් මනෝමේ මට්ටමන්නේෙද පටවි කියන්නේ මනෝනේද. ආපෝතේජෝවායෝ වරණ ගන්ද රසෝජාව හිතින් හදාගත් ඒයවනේ. ඒත් මනොෝේ මට මන හම් වෙලාති ඔබ ඔබේ මනෝ මේ මට්ටමක ඔබ තනදේ ාහිරයේ තියෙනයික හිතාගන්න එතකොට එක සම්පූණ බිකෘතියක්න්නේ. අන්න ඔබ රූපේ දකින්න බෑනි දස්සනෑ. රූපය අතහැරල මේ රූපය දකින්න බැහැකිලා තරුම් ත්හම සම බෞතිකෙන් විදිල විඤ්‍යාන වාදට යන්නේ ඇතුල හිත නැමෙන් ඉත බැරහම ෞදත රූප බරක් වෙන. බෞති රූප රුවක් වනා දකින්න බැරිු හම නිදස්සනය කියල දැක්කහමයි බලන්න දෙයක් නෑමේ එක අතහැ ලිවරයි අතහැරපු රූපී අල්ලගන්න ඔන්න ගල්ලා. ඉටපසේ විඤ්‍යානමාව බධ කල තනින් විදු හම නාමරූප දෙකෙන්න්න මිදින. සුන්්‍යතාවේටයන්න. ඒගොල්ල සුනිතාවේ බලන්න හද දේසක මේ දේශක පටවි හාපෝ තේජු වාය වර්ණ ගන්ද රස ඕෝජා මේක රූප කලාප මෙහෙමයි ඇස රූප කලාප මෙච්චරයි ඒ ඇ චක් විඥානය මෙහම ඒක චිත් සයිතක මේ යි මෙමම කටඩ කල්ලා කලා බලන්න යනවා. එතකොට ඔබ මේ තියන ද එහෙම බල සත්වවෙක් නෑ පුද්ජලක් ආත්මත් නයක. එතකොට ඔබ වැටෙන්නේ උච්චේද දෘස්තියට. ඊට වැඩ හොඳ මේ තියෙන වැයි කියල හිතන එක ාස්ත දුෂසියයට බයානක ච්චේ දස්්චිය උච්චේ දුෘෂ්ටය බයානක නාමරූත් භාවනාව තමයිමකවු මෙච්චර වෙලා ඕඕ ඒ පුද්ලෙක්ත්වක් නැකකිනක දෙම මෙචර ලක දැන් බල මේ දෙෙසක මේ මෙතන මේ දෙසකත් යවි කියලා බෞතිකය යම කමුවෙන ඕන. ඒ හමුුවෙන එක මේ දෙශක හම් වවෙන්නේ මනෝ මේ මනසටනේ මෙහෙම එකක් තියෙයි කියල බාහිරෙන් එතකොට චිත්තරූපයක් න අපි මෙතන දෙස්සක් කියනකොට මේ ඇහෙන් මේක දකිනකොට ඇහැට දෙසම්බ ෙනෝද නෑනේ ඒක විපාක හිතක් නන්නේ ඇහැදන්න නෑනේ ඇහැ නම් කරන්න බෑනේ ඇහැට ප්‍රඥත්ති පින්පවු නෑනේ ඇහැ නිකම්ම හිතක් ්‍රියා හිතක් වගේ හිතක් විපාක හිතක්. එතකොට ඒ ඒ මන්නම් දෙෙශ එක හම්වෙෙනේ මනසටනේ එතකට මනසේ තියෙන චිත්තරූපයක් නිහම්බ වෙන්නේ. එතකොට ඒ චිත්තරූපයක් හම්ුවෙන තැන මේ දෙස්සෙක අපට පේනවද දෙස්සක දකින්න පුලුවන්ද දෙස්සක අනි දස්සනයි එහෙම දෙයක් බෞතිකයක් හම්බවෙන්න එතට හම්ුවන්නේ මනෝ මේේ ම චිත්තේ නීඇතිී ලෝකෝ මනසි හදාගත්ත මනෝ ෝක නේද මේක මෙහෙම එක තිය කියලා හිතෙන්නේ. එ එකකට ඒ තේරුම් ගත් හම මේ දකින්න බැහැලලා ේරුම් ගත්හ මනසි හදාගත් චිතරූපයක් මේ තියන්නේෙක හම දෙස්ස එකක් බාහිරී හමුවේෙනවද හවෙන්න දෙෙසෙක් බාහිරන චිතරපයහම්ම දැ මකන ඔබේ ගෙර ඔබ සසිහරගන්න කියල. ඔබේ හහි තිය ෙදර පේන්නේෙ මනවමේ හදාග චිත්තරූපයද. එතුට ගෙදර පටව්‍යාපෝතේජවාර්ණගද බලන්න ඕනද. ගෙදර අනිච්චයි දුක්යි නනාත්මයි දිරනවා කියල බලන්න ඕනද. මොකද බලන්න දෙකේ හමවෙන්න හුවවෙන්නේ මෙහේ චිතරූපේ චිත රූපට අවධන යොම කරහම් බාහිරපයක්ගන හිතන්නක් පුළුවන්. එතක ිත්තරූප හමුවන තැන බහිරූපයයි මේ පේනෙළ හිතාගත්ව සසාස්ත දෂ්තිිය සක්කයිද යෙන. අන්නත ඒක තරම් ගනක දකින එක දැක් හමේ පසනු විසෙනවාන එතකට ඔට බාහිරරින් ද මුහද කිව්ව හම්ුවට බාහිරින් හදක්කම්බේනන බාහිරන් හම්බුවනකද තියෙන මනසි හම්මුවෙන චිත්තරූපෙද. චිත්තරූප එතකට චිත්තරූපයක් හම්ුවෙන තැන ඇයි අලේ චිතරප අයි බාහිරට ගැට ගහන්න ගේල්ලා පට ව්‍යාපෝතිය ජවාය වර්ණ ගද රසෝජ බලන්නේය. එක හරිදේ භාවනා කරමය වැරදිනෙන් එතකට මෙතන හදාගත් චිතරූපය කෙ එතින් දක්හම මෙහ අත හැරි නොනින් භෞතිකය කකම්පු එන්න න චිත්තරූපෙට අවධනයමු කරහම් චිරූභෞතිකය බොරුවක් වෙනෝ චිත්තරූපේ දැක්කහම චිත්තරූපයෙන් තම අපි බාහිර ලෝකයක් මනසිං හදාගත්ත මනූ ලෝකයක්මී තියෙන්. ඔබට මාවපේෙන් නෑ මට ඔබෝ පෙන්නේ ඔබ ඔට මාවපේන මට ඔබෝ පේනවැඇගේ අපි හිතින් මනසිංහදාගත්ත ලෝකෙන්නේ න ලෝක ොරුවක් කියල දැනගත්ත හට බෞතිකින් අපපයක් රූපෙන්න්නේන පේනවය කියල හිතන් ඉන්න. අන්න එහෙම මනසිං හදාගත් මනූලෝකයක් මෙතන තියෙන චිත්ත රූපය බොරුවක් කියලා හඳුරගත් හම එතිනුත් මදරන නාමනුත් මිදනවා. රූපය ත්ම ධාන්තිර නාමයක් රූපයක් ූපය බාහිරප ොරුවක් කිය දනගත් හම එක නුරූපයක් කියල තේරුම් ගත් හම ඔබ රූපෙන් මිදනවා අය රූපයවි පස්සනා කරන්න නෑ රූපය අතහැර ලිවරයි තර මනසේ තියෙන රූපයක්. නස චිතරපත් ොරුවක් වි ාය මල පෙන් පපුදයක් කිය එතිර හඳ තේරුම් ත්හම මතිර ුත්මිදෙනවා නාම රූපයෙන් දෙකෙම මිදුුණ හමකක්දතිී නිතිර වෙලා මකුත් නෑ සූ්‍යයි නිසාත් ෝ නි ජීව සුන්යෝ කියන අදහසකරනග ඒකත් මානසින් හදා ගත සංකල්පයක් කියලා දැනගත්හම එකකරුම් ි එකත් ඇත හැරෙන. අන්න එතකොට සමස්ත නාමරූප දෙකෙන් විදිලයා. අන්න එහෙම ප්‍රශ්මහන්ුව. දො කායගතා සති අරදෙන් බව අපට බෞතික මේ එහෙම දේශනාක දැන් කායගතා සතිය පටික්කූර මනසිකාරයේ ධාතු මනසිකාර ඉරයාාපතය මෙහම දශනාක නොත් එතකොට මෙතන එතනදි කියන්නේ මේ දර්සනය ඇතිකර ගෙන ඒ මකමටහට යන්න කියිය ඔබ ඕන මටහනත් වඩන්න හැබැයි මේ දර්සනය ඉසරහින්තියාගේ මේ දර්සනයේ නැතුව කමටහන වඩන්න ගයොත් බාහිරූපේ ඇත්තකරේ සක්කයිදීතිව වදන්නේ. දර්සනය නැතුව කමටහන් වටන්න බැපින්වත්න්නේ. දර්සනය නැතුව කමටහන් වැඩුවත්තියා ඇනගන්න ෝග හිල්ල සක්කායදිට්ටිය කෙලෙස් වැඩෙන්නේ ඇත්ත තුුර දුවඇත්තු මන්දන්නය ඇත් තේ නෝද ඇතද කියලා මට දැනැති මන් කිය. දර්සනය දැන් ඔබ පිහිතුම් පටිකුල නසිකාර කරනවා කියලා. ඔ එකකමට හනගම් කේසා ලෝමා නකා ධන්තා තචෝගෙන වඩන. අසුභාසාර වන දැන් බාහිවින් කේ ඇත්ත වෙලා ලොම් ඇත්තකරෙන නියපුතු දත්ම්මස් නහර ඇත්ත කෙන කය අතපයි අත්ත කරගෙන. දැම් අසුභාසාර්දිිතුව වන්න දැම්මේ වඩන සක්කාය දිර්ටිය. දැන් මෙතැන්දිි දර්සන ඥාතවුණත් මොකදවෙන්නේ, කෙස් ලොම් දත් කියල වඩනවා ඇබයියා චිත්ත සමාධී ඇතිකරගෙන මනුවමෙන් හදාගත්ත කෙස් තියෙන්නේ. ලොම් තියෙ මනුවමෙන් හදාගත්තේ. අතීට පෙර ඇසුර අතිත සඥාවාවද කරලා ගොඩනගගත්ත විඤ්ඥානමයාවක්තින්නේ තකට කයිම් මවිදනවා මනුසින් හදාගත්ත කෙස්ලොම් ියද සම්ස්කර එහෙමක් ෙත්නෑ මෙහෙත්නෑ ක්කො මදනවා නා රපදකම මදිලයනකම යත්තින සිං ැල දස්සන කම ඇත්තියන්නේ ද බාහිරක ක ස්ලුම් නිියද සම්ම හරට මිදලු බල්ල මේ විදට බලො මේ වැඩ නමකක්ද කෙස් කියල දැනගත්කම සක්කායි ද යනේද අමද්‍යා කම්බෙලා ොම කිය දැනගත්කම සත්ත පුජලදහසනේ නියපපුතු කියලා දැනගත්තකම යමක්දයක්හම් වෙලාන්න දත් සම්මස් නහර ඇට ඇටමිතුල කියල මේ කුණ ප බලනෝ දහතුව බල නො නිය ජීවතික බලනෝ ඉරියාාපත බලනො ඔොක්කොම් බල ජමක් දෙයක් බාහිරින් ඇත්ත කරගෙන කරන භාවනාව ඔබට සකයිදිත්‍යයෙන් ඥාන දරසනයක් ඇති වෙනෝද. ඥාන දරසන ඉස්සරහත් තියාගෙන කරනවා? ඔබ ස්ලුම් දස්කිලෝනකමටහනක් පලන්න හැබැයි අන්තිමට ඔට බාහිරෙන් අභ්‍යන්තරින් හම කිසිද කම්වෙන් සූනිතාවට යනු විපසනාවට හැර ඔබ සමතය වඩයි හිතරිිකක් තැන්පත් වෙනක හිත තැම්පත් වනාට පස් ඔබ සමය ඇතහැලකෙන්ම විපසනාවට හිල්ල මේ සුනිතාවේ දකින්න එතකොට අන්නක්කාදටි ඇඩල මග පල ලබනුනිසා හි නිදස් වන නාම්රපල දහස් වෙන විමුක්තිය ලබන නිවඳදකින. එහම නිවන්ද කියන කියල මේ පනයනකම් භහුණ කර කරන්නේ මේක තියනන්නේ මේක යාම් ඥාන දර්ශනය දැකළ මේ දිිකන් අතාභා කල බේර මේන් විසඳ ගන්න තියෙන ප්‍රශ්නයක් තියන මද ලෝකෙටම වැරදිලා මේ පනයනකම් භවනා කරන්න ඇවුනෑ මව ඕනා එතන තිය මනෝ මේ මට්ටමන් නාම එතව නම ර්ම ස්කඳ පහම ය නම් මත්නාම තින් ෝ එය රූප විසියටට බලන්නගියොත් ඔොතන වෙන මනසකාරැක යන්න හිති හදා ගැන කරන්නති දැන් බාහිරින් මෙතන තීන අපට උපාදාය රූපය විතරයි හම වෙන්නේ අනි රූපක්කො අනි දක්සනෑ උපාදායරූපය විට හමුවෙන් උපාදායරූපය කියන්නන්නේ මේ හිතපෙන චිත්ත රූපේ චිත්තරූපය අතහැරිය හම පටවියආාපෝතයජවායි අමතිම බලන්නවාසන ඒත් අතහරනොහම ය අප හිතුම ොල් වල්ල තින වල්ලේ මුලි කලදම ඔක්කොම පොලි වෙෙනවාගේ ඒ වගේ එක තැනත් තියන ඒ තැන අතහරයාමි තොක්කොම් ඇටනු අතහැරෙන අන්නේ වගේ කත්වය ඒ නිසා බාහිරින් පේන අපට රූපයක් බාහිරින් පනවගත් තහම පිතු මේ මෙතනට අත් තියන මෙහෙම කිය මෙත තියෙන ොක තරනටත්තියන එකගේ ලි කියන්නේ මනසින්නේ වටාත්තහම්න්න හිතතනේ. එතුකට වටාත් නුවේ මෙහි තියනෙක් කියල ේරු ගත්තහ තෙ හිත න මල මේ වටාත්තේ පටු්‍යාපෝත ජයෝ දැන ගන්න ඕන. මෙහින් බාහිරින්යට වටාත්ත කම්බින්නේ මෙහි අවදානයෝමවෙලා ති තුට මෙමහි අත හැරිලා. එතුකට මෙහි පේනදේ මෙහි පටු ්‍යාපෝත ජෝවාය වර ගන්ද රසෝජ මෙහි ලන්න යන. මෙහහි පේන්නේ අර කන්න අඩිය මෙතන තියාගෙන කන්න අඩි හොයනවාගේ. වැරදීන. එතුකොට මෙතෙන් තවදානය තියාගෙන, මෙතන බැලුව හම මෙහි අතහැරිලා බෞතිකය අත හැරිලා බෞතිකේ ඉස්සල්ල බොරුවක් කියලා මායා කියල දකි නොනනි දස්සනයි. බෞතිකයක් අපි හදාගෙන තියන්නේ මනෝලෝකයි. මනෝලෝකයේ හමුව රපයක් තමයි ඒක මයි බෞතිකයට ගැට හලා බෞතියක් මෙම හද අගෙන අපින්න එක මනෝලෝකයක් එක තේරුම් ගත්තහම මනසිං බෞතිකය අතහැරලබ මන චිත්තරූපයක් කියලාට යමකම්ුවෙන් චිත්තරූපත් බොරු වෙනවාතිකට ත නා නාම. ට ාහිරෙ දදුන අභ්‍යන්තරු ිදින ෙම නිදහස්ශල ගන්නේ කත්තය නෙේ මහා ලොකුවට මේක මේ බරපතල් විදියටට අරගෙන මේ එහෙම යන එකක් නෙමේ හරි සරල දෙයක් තියෙන්. හරිම සරලයි. ඒ සරල බව වැඩිකම නිසා අපි මනස සංකීර්ණ වැඩිකම නිසා අපි ඔළුවට ගත්ත සඥා ගොඩවල් නිසා මේ සරලදේයට සරල වෙන්න බෑ. එහෙමිකත්තිය න එතන එහම නැතු මේ බොහොම හරි පහසුවෙන් මිදන්න පුළුවන් තැනක්ට. . ලක්ෂය එතනති දැන් අපි ති ක්ෂණයගේ ළමුතු මනිකාරය කරන්න දෙයක්න අරවිදියට බැක්හමේ වටත් නනිච්චයි වටාත්ත දුකයි වටාත්ත අනාත්මයි මෙහෙම බලන්නගවතු වටාත්තත් තියනොනි යමත් දෙයක් හමු නොවෙන විදියට බලන්නට සත්ත පුද්ජල ආත්මයක් යමත් දෙයක් අනාත්ම ධර්මයක් හේතු පල දහමක් තියෙන. අන්න එහම දැක්ක හම ආත්ම සංකල්ප මිද වැටන යමද්‍යයක් සත්ත පුදජල වසින් කිසියක් හම වෙන්නේ එ අ අර බාහිරින් අපි දෙයක් බෞතිකයක් ඇත්ත කරගෙන අපි ඉන්න නිසා තමයි අප මේ ප්‍රශනී විසඳ ගන්න බෙගපර්‍රතිනවයි ප්‍රධහනම දියවයි ප්‍ර්නහන් එම මේ බාහිරූපය ඇත්තරගෙන් නොගුලුහන් ඔබ ඔය ඇත් අහන සියලුම ප්‍රශ්න මේ බාහිර රූපයක් තියෙනවාය කියලා ඒක ඇත්ත කරගෙන හන ප්‍රශ්නව යොක්කෝම තියෙන් ඔබ බාහිරෙහිම රූපයක් හම්ුවෙන චිතරපයක් කිය ඔබ දැක් දසත ඔබේ ප්‍රශ්න විසඳනවා ඒකන්න ඔබ සෝතා පන්වෙ. සෝතා පන්න වෙනකම මාර්ගයට එනකම්ම සම්මාධීතිය එනකම්මයි ප්‍රශ්නතියනු. එතකට බාහිර රූපය බොරුවක් හමුවෙන්නේ බාහිර රූපයේ මනුවවේෙන් හම් වෙන තැනක්ක කියන එක චිතරූපයක් කිය එක ඔබ දැක්කොත් ඔබට මේ බෞතික හැම දෙයක් අවිෂය වෙනවා. ඔබට හමු වෙන හිතන කියන දැනෙන හැම දෙයක්ම මනුවේ හටගත් චිතරූප මට්ටමක් එතනත් බොරුවක් ලොබ දැක්කොත් ඔබට අහන්න ප්‍රශ්නයක් නැතිවෙනවා. ඔබට අහන්න ප්‍රශ්නයක් නෑයටට ඔවබේ ප්‍රශ්න විසඳදිලා ඇතක ඒ ප්‍රස්ථන විසඳනකං ඔබට ප්‍රශ්නති විසන්ඳනකං අහන් තර්ක කරන්න වාදකරන්න ඕනිකක්තින් ඔබට දැනන තැනින් ඔබ කියන් එහෙම කතාකුරුත් තම විසඳ ගන්නකුබා ෝෝ ආනාපාන් සතිය දැන් කමටහන අපි වඩනකොට ආශ්වාස ප්‍රශ්වාසය ඇත්තකරගෙන තමයි ගහනා කරන්න. ආස්වාස ඇත්තියන ප්‍රශ්වාසය ඇත්තිය නො එතකොට මේ ඉරියව්වට අවධානය යොමු වෙනෝ දැම්ම ආරම්බේදී එහෙම තමයි ප්‍රවේශය ගන්නේ. එක පාර්තම මේ ඥානදර්සනට ඇවිලමි කරනවා අනෙවෙයි. හැබැයි අපට අන්තිම ඉලක්කය වෙන්නේ අවසා නිෂ්ඨාාවෙන් ඥාන දර්සන ඊට මෙහැයින් අපට බුදුගුණ භාවනනා මෛත්‍රය අසුභි මර්ණ සති රියාපත පටික්කූල මනසිකාර ආනාපාන සති වගේ භාවනාවක් බාහිර රූපය ඇත්ත කරගෙන තමයි ඒ කමටහන වඩන්න. ඒක කරන්නුන් ඒ කවහවනාව කඩනකොට ැ ආනාපාන සතිහි වඩනවකම් දැම් වඩනකොට ඒදියට තමම් භාවනා කර්මස්ථානය ආශවාස ප්‍රශවාසයනුව සිහ පහිටුවොමින් කර්මස්ථානය තුළ හිතරන්දවගෙන ඉන්න. න්න ගොට මකොද වෙන්නේ අර හිතේ ඒ දුවන ගතියයටිකක් අඩ වෙලා හිතක තැනක ඇැවිල්ල හිත සන්සුම් වෙන හිතේ සසිඳීමක් ගොඩ නැගෙන සංසිඳදීම ගොඩ නැගුණට පස්සේ මොකද දැ කරන්නති. දැන් සිත සමාධය ඇති වුණා දැම් මොගදදී ළඟට කරන්න තින්. දැන් අනිවාර විපසනාවට හැරෙන් ඔන්නේ නැත්තන් ඇති එතනම එතිනින් හට දියුණුවක් නෑනේ දැන් එතන ඉන්න ගො විපසනාවට හැරෙන ගොට කහොම ැරෙන දැන් ආශවාසයක්තියනව ප්‍රශ්වාසයක්ත්වය. දෙ භෞතික රූපයක් ඇත්ත කරගෙන. මේ නාසිකාවක් මේ තොල් දෙකක් ඇත්ත කරගෙන මෙහෙ මූුණක්ක මෙතන ඇති බවට හම්බ වෙනවා එක හම්බවෙන්නෙක හෙටද. ආස්වාසයඇත්තියන ප්‍රශ්වාස ඇතින හම්බෙක හෙද මනසට හම්බවෙන්නේ එතකොට මේ බාස්වාස ප්‍රෞ්වාස්ථහේ බෞතිකල් කය අනිදස්සන වෙනෝ මනසිංහදාගචච මනෝලෝකයක් නේද මන රූපයක් ත මන සිංහදාගත් ලෝකය අනන්න තර දක්කහම රප අත්හරෙන් රූපය අත්හරම් මනසිංහදාගත් රූපයත් අත්ද බරුවද ඒකත් මනෝලෝකයක් බොරු රූපයක් නේ මායවා අන්න එතනින් ඒක දැක් හමතනින් විදහස්සන අන්න විදර්ශනාවට හැරෙන දැම් විපස්සන එතකොට ඔබට ආශවාසය ප්‍රශ්වාසයක් වෙනවා හැබැයි සත්ත පුජලාතු භාර ඒ අරමුණේවත් ඥාන දර්සනයවත් නැහැ සත්‍යේ පුද්ගලේ කාත්මයක් කියලේ අමත් දෙයක් කියෙ හමහම්වෙන්න ස්ම ගන්න කෙනෙක් නෑ ආශ්වාස කරන කෙනෙක් නෑ ප්‍රශවාසය වෙනවා ප්‍රශ්වාස කරන කෙනෙක් නෑ ශවාසයක් යනුව මේ හේතු පල දහම අනුව මේ මැරණක ආශවාස ප්‍රශවාස වෙනෝනේ අපි දන්නෙත් නෑම හොදෙත් පෙනවානේ ඒ වෙනවා. හැබැයි ආගෂම ගන්න කෙනෙක් නෑ හෙල කෙනෙක්න. එහම ෞතික රූපයක් නෑ මනුවමෙන් හටකත් මනෝලක අදේකක් බොරුවක් අන්නතකොට සුන් තාවේකට මානසය අන්තිමට පිස්සගාන පස ීරතියගේ අස්ස්ශසිය පටි සගානු පස්ස. ස්සාම සික්කති පස ස්සාම ිකති කෙල විදර්ශනත්යි දාශයාකාර ආනාපාහති බහවන විදාශාකාර පීවරේද අන්තිමහතරති පසන නි චාන පස විරාන පස නිරෝධාන පසති පටනි ක්ගාන පස අන්න එතන තමයි මේ කිය නාම්රූපයක හඳුරගෙන ඒ දෙකනුත් නිදහස්සන වන්තික. සුන්්‍යතාවයට තමයි යන්නේ. ඥාන දරසනය ඉතින්ගේ ඥාන දරසනය ආනාපහති පටන්ගන්න කොටම අනුමාන වසයෙන් මේ ඥාන දර්සනය තියන්ට සක් සම්මාධිත්‍යය තියන් ටො ඒක තියාගෙන ආනාපහැති වඩ නිස්සරහහින්තියායි. ඥානදර්සන ඔබ වඩන ඕනම කමටහනක් ඔබ වඩන කමටහන් ඔක්කොම වැරදිනෑ හරි. ඔක්කොම හරි. ඥාන දර්සන ඉස්සරහහි තියාගෙන කරන්නයි තියෙන්. එතනයි ති අඩුව. ඒක හදගතර වසයි භානනාමාග ගැටලුවක්නෑ ඔබටම පුළුවන් එක නිවරධ කරගණය. ඒ නිසා ඥාන දර්ශනය ඇතිකරගෙන භාවනාකර්මස්ථානය දරගෙපාදාන ඕන එකක්. එතකොට ඔබ සමතයේ වැඩෙන කොට ඔබ විපස්සනාවට නිකම් යාලම්. එතකොට ඔබ විසුන් එතා දර්සනයට කියල සම්පූර්ණ මේ කෙලෙස් සංසිදෝ ගෙන සසර දුකින් අතමිෙර නොත්තිබීමට නිතුරවල නිතුර ැතුම නිරුද්ධ වෙනවයකෙන් අනාත්ම ධර්මතාව එලම සිටිනැතිකට. එතකො ඔබට සදධ්‍යයක් ැහුුණ හාම්. සබ්දෙර නොවබීම හටගෙන ඉතුරු නැතුවම නිරෝධයට යනවා කියනෙක ඔබට ප්‍රති්‍යක්ෂ වෙන. ඔබට ඒ දහම සජීවී වෙන. ඔබ ඒ අදක් කන්න පුළුවන් එතට එතන්ට ඔබේ අවධයක්ක් ඇතිවෙන ඇතුලේ එතකොට ඔබ ඥාන දරසනයට පත්වෙලා පෙර ඇසුරගන්නේ. ආරම්මණයයක් එනකොටන් පෙරසංඥාවක් එන ඇතුළින්. වර ඇතුළ න පිින් පචර ට ච මක ටත්ක්ග ල දරපය දැ ගම් ද නම න න දැන්ි ෙ දැක් ම ප න. ක්න යාගේ තිහාස මතක් න යත් එක තියනම්බන්ධය ඔක්කු මතක්කටේ නොව ඒන්නේ පෙර සඥාවල් එෙන්නේ. එතකට පෙරසංඥා නවසඥාවයි පෙරසංඥාව යනවා ආභුගාර පෙර සංඥාව මනුවේෙන් හටගත්ත බොරුවක් එක මින් ඥාන මාව හිතම් අවල මතක් කල දෙන එක ඒක බොරුවක් කියල දකින්න ඇතින් පෙර නතිවමීමට නිතු නතු නිරදරය දැන් අපිහිතුු සදධයක් හවු කියල පෙර හිචත් දන්නේ න. එතකොට මනසිං හදාගත්ත් චිත්තරූපයක් පෙර සං්ඥාවක් තමයි අවදිවෙන්නේ. පෙර තිබිච්චයක්ක් නෙේ මේ මොහොට අවදිවෙෙන එක. මේ මොහොත ඇවිදිල ලයිපිද නිරෝධය අරය. එපට අප එහෙම නැතුව පෙර තිබිච්ච දෙයක් නෙවෙේ. දැන් අපේ එක වචනයක් කියනකොට ඊළඟ වචනයන්නේ පෙර තිබච්චේ ගැනවේ අලුතින් එකක්වෙන්නේ. එතන හටගෙන එතනම නිරෝධයටය. නැත්තන් අපට අදහක් ඇතුලෙන්ම මේ පර තිච්චදේම දැන්යේ දැපු අම් තම අදත් ද. ැමී පැක කලින් දැකප කතමයි දැකපුගෙන තම මේ ආයි දකිින් එහෙමන පෙර තියනෙ කනේ මේ පේ ඒ මොහොත අවදව ලය හොත නිරෝධතිය එතකොට ඔබට කාලය පැනවෙන්නේ අති තනාගත වර්තමාන කියල කාලයක් නෑ කාලයකන අපි මනසින් හදාගත ලෝ මනු ලෝකය බොරුවන් දැම්මං හන ඔබේ වයිස කියද කියලා ඔබ කියන්න වෙන්න අර පෙර ඇසුරෙන් මංගහනු අද දවස කියද දවස කවදද කිය කියන්න පුළ වන්ද සුනිතාාවට අනුව මං අහරදැ වෙලාව කියියයෝද කියල කියන්න පුළුවන් මංහන අද මේ මොන වර්සේද කියලා ඔබ කියන්න පුළුවන් සුන් තාවටන කියන්න වෙන්නේ අති මතකේයට ගීලනේද මඟහනු දැන් අද අද කීවෙනිදද කියල කියන්නවෙන්න ඔබ පෙර මතකේත කියීලනේඒ මතක අවිි කරන්න ඇැතු ඔබ කියන්නක බල ඔබ වයස කියන්න පුළුවන් අද දවස කියන්න පුුවන් මතකයා අර්ජන කරන්න ඇතු සුන්නිතාවෙන් කියන්න පුළුවන් එතකොට ඔක්ො මෙන්නේ පෙර ඇචුරනේද පෙර මතක න අවදි කරන්න ඒ මතකේ බොරුවන් යාාර්තයේ දැක්ට පස් ඔබ කාලා තුනිින්ම අතය අනාගතය ර්තමානින් මිදෙනු තුන් කාලයම නිදහස් වෙන මාර්ග්‍යයක්ත් තමය බුදුහාහම දේශනා කරේ තමයි සුන්ඥත දර්සනි අකාලික ධර්මය අකාලිකයි කාලේ නම් බොහොම ගිවිල ගියා ඉතින් වැඩිපුරත් කාලය අරන්තය නම් ඒ නිසා දැන් අපි අවසන් කරන්න වෙලාව ලංවෙලා තියන් එනිසා දෙවියන්ට ඥාතීන්ට පින්දීල අවසංකම කතා කරන්න ගාමතින් මේ පැෑකට කතා කරන්න බැ සෝගොලන්ට ප්‍රශ්නතියනව ඇය තුුණ හතරක් අවර්සයි මේ දේශනාවක් කරන්න. පැයෙන් කරන්නට බෑ. ඉති ඒනිසා ප්‍රශ්න කොත් තමයි ධරමේ මතුවවෙ නැත්තම් මට තටෙනෙ එකත්වය ම තියන්න. ඔොයි පිස්්චෙක් වගේ කියනෝ. කියහෙම කිවට වැඩ නෑසි ඔගුල්ලන්ට තමහල එක තේරෙන් ම කියන්න වෙන එක කෝගොලොහන්න්නේ වෙන එකක් තේරුමක් නෑයක. තිය නිසා, ඔ ඔබ හුව ප්‍රශ්නයක්ගේ ප්‍රශ්නයට අන්න දාලකව ඔබට විස්තර කරගෙන යන්න පුළුවන් ඔබට අහන්න පුළන් නැත නැවතහන්න පුළුව අන්නතුකර තම ප්‍රශ්නිදා ධර්මේ මතුවෙන්නේ නැත්තන් අපි හිතටෙන එකක්න කියා මනසටන දෙක් අපි මෙහෙම මේ මේකල් අපි දා අපි සීකරපු දෙයක් අපි දකින දෙයක් අපට දැනන දෙයක් අපි ඔහහි කියනවා. අමුත්තුෝ ගොල්ලුන් ඒක විසේවෙන්නේත් දැනමා කළත් ඔබටඔ දකින්නත් බැදකටඒ දේශනා අසාර්ථක වයෙන. ඔ ප්‍රශ්න කොලොත් ඔබ විම සුවත් අන්නේ ඒ ප්‍රශ්නයට අදාළ විදියට යම්සි දෙයක් කියවේ. එ නිසා ධර්ම දේශනාවෙන් ධර්මසාච්ායන් ජනන්ත වෙන පුසලේ පැඇත්තැන්ට මේ විඤඥානමාය අවබෝධ කරගෙන මේ නාමෙන් රූපෙන් දෙකෙම ඉදහස් වෙලා සංසාර විමුක්තිය සලසාගන්න මේ ධරමානු ශාසනාව මහෝපකාරී වේවා තුළ පආසිරුවාද කර. පිත් දෙවියන්ට ඥාතීන්ට පින්දෙමු. aakaatta cebu mata diwanagamahhidhika Punyantangan Nuodhitwa cirangrakkan tusa senang aaka saddha cebu mata diwanagamahhidhika Punyantangan Nuodhitwa cirang rakan tu di senang aaka saddha cebu mata diwanagamahhidhika Punyantangan Nuodhitwa cirangrakkan tu memparaanti Dharma susan sebaling hemati තම සද සැන සිල්ලබේවාකිලා අසිරවාද අභිවාදැනසිී ලිස්ස නිච්චන් වද්ධාපචායිනෝ චත්තාාරු ධම්ම වඩ්ඩන්තියායු අන්වෝසුකම්බලම් ආයුරාරෝපගේ සම්පත්ති සද්ග සම්පත්ති මේ වච්ච අතු නිබ්භාන සම්පත්ති එමිනාති සමි්ජතුූ හැමදිනා තම තෙරවන් සරණයි